හොඳයි ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා අද සුදු සබත් දවසේ දෙවන් වහන්සේගේ පාද පාමුල අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්නට යනවාද දවස පුරාවට ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුල ඉතින් අපි මේ දේව මෙහෙ දෙවිඳුන්ගේ දයාවට බාර කරමු ස්වාමීන් වහන්සේගේ පාද පාමුල ස්වාමීන් වහන්සේට අද දවසේ ක්‍රියා කරන පිණිස ඔබ මා සමග අත්වැල් බැඳගන්න මුළු වාසත් මුළු පොළවත් මුළු විශ්වත් මා පාලනය කරන සරු බලධාරී සරු ප්‍රාක්‍රම දෙවි පියාණනි ඔබගේ පුත්‍ර වූ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මුළුමනින් අද දවසේ ඔබ වහන්සේගේ දයාවට මේ සබත් දේව මෙහි බාර කරනවා පළවන ස්වර්ගයේ ගුණිත භූමියේ මැදව කාසියේ පොළොව මට්ටමේද අධිපතිකම් බල ප්‍රාක්‍රමධාරී මේ ලෝකයේ අන්ධකාර ලෝකයේ මුලාදැනි කමේ ආත්ම සාතන්ගේ මුළු අධිකාරීත්වය අද සබතට රෙහිව ක්‍රියාත්මක වෙන නමස්කාරයට ඔබ වහන්සේගේ සාක්ෂි ඔබගේ ස්තුති පූජා පඬුරු වලට ඔබගේ දිව්‍ය එළිදරව්වට රෙහිව ක්‍රියාත්මක වෙන සාතන්ගේ බලය යේසුස්ගේ නාමයෙන් බැඳ දමමි මුළු මුළින්ම අද දේවමය ඔබ වහන්සේගේ සුද්ධ වූ හස්තයට බාර කරලා ඔසවලා ඔබ වහන්සේගේ දිව්‍ය කරුණාව යටතට සභාව බාර කරන පටන් ගැනීම සිට අවසාන දක්වා ඔබ වහන්සේ දැන් ක්‍රියා කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන් ආමෙන් හොඳයි මම ගෞරවයෙන් ආරාධනා කරනවා බ්‍රද කපිලට සාසිස නිරුට ස්වාමින් වහන්සේගේ වචනෙන් අද දවසේ සමාවෙන නමස්කාරයෙන් අද දවසේ අපිට මඟ පෙන්වන්න කියා ඒ වගේම ස්වාමින් වහන්සේ තුල හොඳ නමස්කාරයක් තුලින් අපිට මඟ පෙන්වන්න කියා මම ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ සහෝදර කපිලත් සිස නෙලුස කණ්ඩායම අභිෂේක කර ආලේප කළ මැනව යේසුස් වහන්සේගේ උතුම් බලවන්ත නාමයෙන් ආමෙන් ආමෙන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා මේ උදෑසන සබත් දවසේදී ඔබත් මමත් අන්තර්ජාලය හරහා එක් වෙන සියලුම සමාජිකයෝ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න මේ සූදානම් වන්නේ මක් නිසා දුන් වාසයේ අපේ එකම ගැලවුම්කාර දෙවියන් වහන්සේ නිසා හාලෙලූයා අපි ඔබත් මමත් මේ උදෑසන මුළු හදවතින් අපගේ මුළු ආත්මෙන් අපගේ මුළු ශක්තියෙන් උන් වහන්සේව නමස්කාර කරන්නයි සූදානම් වන්නේ ඊට ප්‍රථමයෙන් අපි සෑම කෙනෙක්ම අපගේ හදවත් උන්වහන්සේට සෝදිසි කරන ඉඩ දෙමු. වක්නිසාද අපි උන්වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් උන්වහන්සේගේ මාර්ගයන් වලට හැරි අපේ ධර්මිෂ්ඨකම අපි තව තවත් අපේ සිත් තුළ රඳවා ගනිමින් උන්වහන්සේට නමස්කාර කරන්න අවශ්‍යයි. ඒ නිසා අපේගේ සීලම වැරදි අයිතුකම් අපගේ අපරාධ උන්වහන්සේගේ පාද පාමුල තියලා අපි උන්වහන්සේගෙන් සමාව ආයදමු. ස්වාමීන් මේ උදෑසන අපගේ සියලුම අපරාධ අයිතුකම් වහන්සේගේ ලේවලින් සෝදලා අපි පවිත්‍ර කරන්න ස්වාමීනි අපගේ සිද්ද සිතුවිලි දන්නා දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි අපගේ සියලුම වැරදි අඩුපාඩු වහන්සේගේ ලේයින් පවිත්‍ර කරලා වහන්සේට ප්‍රසන්න මාර්ගයට අපි ගෙන යන්න පියාණනි මේ උදෑසන හාලෙලූයා අපි කියමු අපේ දුර්වලකම් ස්වාමීනි පවිත්‍ර කරන්න කියලා Hallelujah. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි. මගේ හදවත තැන් පවිත්‍ර කළ මැනවි. මගේ මනසේ කිලිටි තැන් ඔබ අකමැති සිතුවිලි තැන් ඔබේ ලෙයින් සේදුව මැනවි. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි. ස්වාමිනී මගේ හදවත පවිත්‍ර කරන්න. මගේ මනසේ සියලුම තැන් Oh,
ස්වාමිනේ ඔබහන්සේගේ ශුද්ධ ලේයින් ඔබහන්සේ ස්වාමිනේ අපට අපගේ වැරදි අයුතුකම් වලට සමාව දීලා ඔබහන්සේගේ ප්‍රේමය නිසා ඔබහන්සේගේ මාර්ගයට අපේ ගත්තු නිසා ස්තුති කියනවා ස්වාමිනේ මා වනනානේ ඔබ ලේයින් පරිත්‍ය කරන්න स्वामी पवित्र सिद्ध के पवित्र सिद्ध किन जेसु ने ओब नाम दिन पवित्र सिद्ध के पवित्र सिद्ध किन जेसु ने ओब नाम दिन स्तुति वेवा स्वामी ने स्तुति वेवा प्रशंसा वेवा හොඳයි ඔබටත් මටත් උන්වහන්සේගේ ප්‍රේමය කවදාකවත් අමතක වෙන්නේ නැහැ. වක්විසාද උන්වහන්සේ අපිව තෝරාගත්තේ අපේ වටිනාකමකට අපේ බලපුලුවන් කාර්කමකට නෙවෙයි. උන්වහන්සේගේ ඒ උතුම් ප්‍රේමය නිසායි අපිට කලින් උන්වහන්සේ අපට ප්‍රේම කළා. ඉතින් අපිට උන්වහන්සේගේ ප්‍රේමය කවදාකවත් අමතක වෙන්නේ නැහැ. දෙවිඳුනි ඔබගේ ප්‍රේමය. ඕ හල්ලෙලුයා. කවදාවත් අමතක වෙන්නේ නැහැ. स्वामी බලාපොරොත්තු අපේ ජීවිතේට වහන්සේ බලාපොරොත්තුවක් දුන්නා. ස්වාමිනී වටිනාකමක් නැති ජීවිතේට වහන්සේ වටිනාකමක් දුන්නා. ඒ වහන්සේගේ ප්‍රේමය නිසායි පියාණනි. වහන්සේගේ ප්‍රේමය නිසායි හාලෙලූයා. අසල ගොඩින් නොසවලා මාව ගැලෙව්වේ. දූවිල්ලෙන් නැගිටුවා මාව ගෙන ගියේ. අසල ගොඩින් නොසවලා සුති පුදනවා මගේ සමිඳුට මම ජීවත් වෙලා ඉන්න
ප්‍රශංසා වේවා හොඳම උදෑසන අපි සෑම කෙනෙක්ම අපගේ හදවතේ වැඩ වාසය කරන්නා වූ ඒ ශුද්ධ ආත්මයන් වහන්සේට අපි ආරාධනා කරමු අපි කියමු ස්වාමීනි වාසගේ ශුද්ධ ආත්මය අප සෑම කෙනෙක්ගේම හදවතේ පුරවන්න වාසය දල්වන්න වාසගේ ප්‍රේමයෙන් ආශිර්වාදයෙන් අපි පුරවන්න ස්වාමීනි මේ උදෑස හල්ලෙලූයා अभिमुखे
විවිධ අන්තර්ජාලයේ ගැටලු සහ විවිධ දේවල් ඔස්සේ නමුත් දෙවන් වහන්සේ අපිට ජය දුන්නා ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා ඒ වගේම ඔස්ට්‍රේලියානු දේශයේ බ්‍රදර් අනුරුද්ධගේ නිවසේ දිලිනිගේ නිවසේ සහ ඔස්ට්‍රේලියානු දේශයේ සීජීසී සභාවේ සියලුම අධිලවන්තයන් ඉත ආදරෙන් සහ ප්‍රේමෙන් පිළිගන්නවා ඔමාන් දේශයේ පාස සහනියතුළු සියලුම අධිලවන්තයන් ආදරෙන් පිළිගන්නවා දුබායි දේශයේ පාස කුසල් ඇතුළු සිසබණි බද පාසයේ ඇතුළු සියලු අධිලවන්තයන් ආදරෙන් පිළිගන්නවා අබුඩාබු දේශයේ සියලු අධිලවන්තයන් පිළිගන්නවා ප්‍රංශයේ දේශයේ සහසේවය කරන සහෝදරයාත් සභාපාලක සහෝදරයාතුන්ගේ බිරිඳත් ඉත ආදරෙන් සහ ප්‍රේමයෙන් පිළිගන්නවා ඒ වගේම ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ රෝමය ඉතාලිය ඒ වගේම එංගලන්තය ඊශ්‍රායලය ඒ වගේම බෙල්ජියම් වල ඒ වගේම හොලන්දේසේ සිට ඊළඟම ජෝර්දානිය සහ සියලුම බටහිර ලෝකයේ රටවල් වල සහ සියලුම මැද ප්‍රතික ලෝකයේ රටවල් වල සිටින සියලුම ඇදහිලිවන්තයන් සජීවීව සම්බන්ධන වූ ඉතා ආදරෙන් පිළිගනු ලබනවා ඒ වගේම ශ්‍රී ලංකාවේ මුළු සීජීසී සභා පවුලක් ආදරෙන් පිළිගන්නවා දිස්ත්‍රික් 19 පුරාවට ව්‍යාප්තව සිටින සියලුම සීජීසී සභාවේ ඇදහිලිවන්තයන් සහ සියලු මාගේ ගෞරවනීය සභාපාලකවරුන් ආදරෙන් සහ ප්‍රේමයෙන් පිළිගනු ලබනවා අද උදෑසන මේ සභා දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීනායි කන්ද ගැන ඉතා අලංකාර පණිවිඩයක් ඒ තමයි දෙවියන් වහන්සේ බයිබලයේ ඉතාමත්ම ගෞරවනීය කඳු තුනක් බයිබලයේ තියෙනවා එක කන්දක් තමයි සීනායි කන්ද ඒ කියන්නේ දෙවන වහන්සේ විවස්ථාව දසපන්තු දුනු කන්ද ඊළඟ කන්ද තමයි ස්වාමින් වහන්සේගේ කල්වාරි කන්ද යේසුස් වහන්සේ ජීවිතේ කුරුසිය ගස පිට දුන්න අවස්ථානය ඊළඟ කන්ද තමයි නැවත වතාවක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා අඩිය තබන අරරත් කඳු එහෙම නැත්නම් ස්වාමින් වහන්සේ නැවතත් මේ පොළොවට ඇවිල්ලා අඩිය තබන හර්මෝන් කන්ද නැත්නම් අරරත් කන්ද නැත්නම් යේසුස් වහන්සේ නැවත වතාවක් එන්නව කඳු මුදුන මේ කඳු තුන ඉතාමත් වැදගත් අද දවසේ මම ඔබට කතා කරන්න යන්නේ සීනායි කන්ද ගැන ඉතාමත්ම බලවත් වූ ඉතාමත්ම ආශිර්වාදලා පණිවිඩයක් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොඩ්ඩක් ඉන්න සුබුරුදු පරිදි මම මගේ තේක වීලි වරනකම් දාලංකාර තේකක් සිසුදුලාලිට බොහොම ස්තුතියි මගේ අද මාතෘකාව තමයි දෙවියන් වහන්සේ බලවත් ලෙස කොතරම් ක්‍රියා කළා දෙවියන් වහන්සේ කොතරම් අතීතේ උන්වහන්සේ ගෞරවාන්විත ලෙස වැඩවාසය කළ දෙවියන් වහන්සේ සීනායි කන්ද එපා කරනු ලැබුවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ සීනායි කන්ද උන්වහන්සේගේ හස්තය උන්වහන්සේ ගනු ලැබුවා. මේ සීනායි කන්දෙන් දෙවියන් වහන්සේ ඉවත් වුණා. ඒ වගේ මේ සීනායි කන්දෙන් දෙවියන් වහන්සේගේ හස්තය ගත්තා. එතුමගේ මහිමය එතුම අයින් කරගත්තා. බයිබලයේ සීනායි කන්ද කිව්වාම සීනායි කන්ද ඇත්ත වශයෙන්ම සහෝදරයා සහෝදරිය චිතුරු ජනතාව බයිබලයේ ආරම්භ කරන විටම බයිබලයේ නික්මයාම පොතේ තුන්වෙනි පරිච්ඡේදයට එන විටම අපිට සීනායි කන්ද හම්බ වෙනවා. සීනායි කඳු පාමුල තමයි ඊශ්‍රායල් ජනතාව වහල්කමෙන් නිදහස් වෙලා ඇවිල්ලා හරියටම අවුරුද්දක් ඒගොල්ලොගේ ජීවිතේ එකලස් වෙනකන් ඒගොල්ලොගේ ජීවිතේ දෙවියන් වහන්සේ තුල හැඩ ගැසෙනකන් දෙවියන් වහන්සේ අඳුර ගන්නකන් ඒගොල්ලෝ ප්‍රොබේෂන් පීරියඩ් එකක් ගත කර නැත්නම් ඒගොල්ලෝ පුහුණු වීමේ කාලයකට ඒගොල්ලෝ සූදානම් වුණේ සීනායි කඳු පාමුල. ඒ වගේම දෙවියන් වහන්සේ සමග ගමන ආරම්භ කරන්න මන්නා දුන්නහන්සේගේ සැපීම දකින්න ඒ වගේම උන්වහන්සේගේ මහන් තත්ත්වයේ උන්වහන්සේගේ ව්‍යවස්ථා උන්වහන්සේ සමග සම්බන්ධ වීමේ ආඥාව ලබන්නේ සීනායි කඳු පාමුල සීනායි කන්දේ. ඒ වගේම තමයි ඊශ්‍රායල් සෙනඟ වහල්කමෙන් මිසරේ සිටින විට ඊශ්‍රායල් සෙනඟ මිසරෙන් ගලවා ගන්නට ස්වාමීන් වහන්සේ මෝසෙස්ව මුණ ගැහෙන්නේ සීනායි කඳු පාමුල. බයිබලයේ කියනවා නික්මයාම තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අටවෙනි පදය දක්වා හෝරෙබ් කන්ද කන්දට මෝසෙස් කියා කියලා. හෝරෙබ් කියන්නේ සීනායි කන්ද කියන වචනයමයි. බයිබලයේ සීනායි සහ හෝරෙබ් කියන නම දෙකම පාවිච්චි කළේ සීනායි කන්දට. හෝරෙබ් කියන වචනය බයිබලයේ 17 වතාවක් තිබෙනවා. මේ කන්ද තිබුණේ මිසරේ
देश सीमा में नतम इजिप्त वे बॉर्डर के माय में तमाय में कांद पीटला तिबने देवनाहन से तो खोटा प्रकाश उन्हें मोसेस्ट मिसरे बॉर्डर ही नतम मिसरे माय में तमाय सीनाई देश या पटांगा ते नतम मिडियन देश एक लकी हुए एक तम तमाय इतो खोटा में सीनाई कांद मिडियन वरुण गे पालने अटते तिबुने अब्राहम गे समावेन मोसेस गे अम्मा गे माली हो आया यत्रो मिडियन देशे सिटिया इतो कर मिडियन देशे मोसेस वसर हतलिया यत्रो गे एलु बैटलू रहले बलांगनी मिंग सिटिया ओ आउर दो हतलिया एक दिकटम कुमाद कले में कंदत एलु बैटलूवान विशेष हदवते सीनाई खंड मुदुने दी तमाई मोसेस एलिदराव उने इतो कोटे सीनाई खंड बढ़ तेरनवा इतामत्म वैदगत दिव्यान महान्से मोसेस मुन गहन नट कलिंग इंदला दिव्यान महान्से गे तेजस दिव्यान महान्से गे अभिमुखय दिव्यान महान्से पीहिते हुआव दिव्यान महान्से गे महिमय उन्हांसे तबल तिबुनाव इताम अनगी बालवक स्थानया द मे सीनाई खंड කොතරම් බලවත් ලෙස තිබුණා දෙවියන් වහන්සේ එක්තරා අවස්ථාවක සීනායි කන්දට ශාප කළා ඒ වගේම සීනායි කන්දෙන් දෙවියන් වහන්සේගේ මහිමය උන්වහන්සේ අයින් කරගත්තා සීනායි කන්දෙන් දෙවියන් වහන්සේගේ තේජස පහ වුණා ඒ මොන අවස්ථාවේ දන්නවද ඒ තමයි ඊශ්‍රායෙල් සෙනග සීනායි කඳු පාමුල අවුරුද්දක් ඉඳලා සීනායි කන්දෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඒගොල්ලෝ පොරොන්දු දේශයට ඇතුළු වුණාට පස්සේ මිසර වරු නැවත වතාවක් මේ සීනායි දේශය ආක්‍රමණය කරලා සීනායි කන්ද තමන්ගේ ග්‍රහණය අර්ථට ගත්තා මේ මිසර වරු නැත්නම් ඊජිප්තු වරු සීනායි කන්ද අපපත් කරගත්ත දවසේ තමන්ගේ පාලනය අර්ථට ගත්ත දවසේ දෙවියන් වහන්සේගේ මහිමය දෙවියන් වහන්සේ සීනායි කන්දෙන් අයින් කරගත්තා මොකද හේතුව දෙවියන් වහන්සේ මිසරයට ශාප කරලා ඉදන් දෙවනවාසෙ මිසරේ ගැන උදාසිනු හිටියේ දෙවනවාසෙ මිසරයට ආශිර්වාද කළොත් යම් කෙනෙක් ඒ තනත්තට දෙවනවාසෙ ශාපයක් නිදහස් කළා මොකද ඊශ්‍රායෙල් සෙනගට ඊතරම් වද හිංසා කරපු මේ ජාතිය මේ ලෞකික දෙවනවාසෙ ප්‍රතික්ෂේප කරපු ජාතියට දෙවනවාසෙ ශාප කරලයි එතකොට ඇයි දෙවියන් වහන්සේ මෙතරම් මිසරයට ශාප කළේ මිසරෙන් තමයි මේ ලෝකෙට රූප වන්දනාවට ප්‍රමුඛතාවය දෙන්නේ මිසරෙන් තමයි දෙවියන් වහන්සේ වෙනුවට විකල්ප දෙවිවරු ලෝකෙට හඳුන්වලා දෙන්නේ මිසරේ තමයි බිලි පූජා තිබුණේ මිසරේ තමයි සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ත්‍රිත්වය වෙනුවට දේව තාත්තා කෙනෙක් දේව මවෙක් දේව පුත්‍රයෙක් කියලා හදාගෙන හිරු වන්දනාව ඒ වගේම නයිල් ගඟ වන්දනාව සහ දේව පුත්‍රයා ලෙස කුළුඳුරන් වන්දනාව තිබුණේ. එතකොට මිසරේ තමයි එකම දෙවියන් වහන්සේ වෙනුවට බොහෝ දෙවිවරු දේව මණ්ඩල කියන එක ලෝකෙට හඳුන්වලා දුන්නේ. මිසර රාජ්‍ය තමයි ලෝකේ පළවෙනිම රාජ්‍ය බවට පත් වෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය පාලන තන්ත්‍රයක් විදියට. එතකොට මිසරෙන් තමයි මේ ලෝකෙට දෙවියන් වහන්සේට විරුද්ධව දෙවනාංශගේ ජාතියට විරුද්ධව පාපය හටගත්තේ දෙවනාංශේ විරුද්ධව අත වශයෙන්ම ක්‍රියා කළේ බලමියම හිටගත්තේ පාරාවුගේ රාජ්‍ය පාලනය ඒ නිසා දෙවියන් වහන්සේ ඒ ලෞකික පාලනයට ඒ සාතන්ගේ පාලනයට ඒ දෙවියන් වහන්සේට එරෙහිව ක්‍රියාත්මක වුණු ලෝකේ සාතන්ගේ රාජ්‍ය පාලනයට දිව්‍යන් මහන්සේ ශාප කළා දිව්‍යන් මහන්සේ ඉර
අඳුර කළා ඉර ඒ කියන්නේ දේව මාතාවට පහර දුන්නා දනසේ දේව තාත්තා නයිල් ගඟට පහර දුන්නා දෙවනසේ දේව පුත්‍රයා කුළුදුලාව මරලා දැම්මා ඒගොල්ලෝගේ සත්‍රිකත්තේ වස්ස දෙවියන්ට පහර දුන්නා දෙවනසේ ඒගොල්ලෝගේ කිනිතුල්ලාට ඒ කියන්නේ ඒගොල්ලෝගේ ගෞරවනීය ආරක්ෂිත දෙවියෙක් විදියට දනසේ පහර දුන්නා මේ වගේ දෙවියන් වහන්සේ ඒ දේශයට ශාප කරලා තිබුණේ මේ මිනිස්සුන්ට ශාප කරලා තිබුණේ දෙවනසේ ඒ මහා සාතන්ගේ ඒ සංව සම රාජ්‍ය දෙවනහන්සේ ශාප කළා ඉතින් ඒ නිසා තමයි දෙවනහන්සේ ඊශ්‍රායෙල් සෙනඟ වහල් බාවෙන් එළියට අරගෙන ඇවිල්ලා කිව්වේ මිසරයට හැරෙන්නාට දුක් වේ මිසරේ අශ්වයන් දෙස බලන්නාට ආයේ දුක් වේ මිසරේ අතීත මතක් කරලා ඒවා මෙනෙහි කරන්නාට පවා දුක් වේ කියලා දෙවනහන්සේ ශාප කළේ අන්න ඒ මිසරය විසින් සීනායි කන්ද තමන්ගේ පාලනයට යටත් කරගත් දවසේ දෙවියන් මහන්සේ එතුමගේ තේජස එතුමගේ මහිමය එතුමගේ ශකයිනා බලය එතුමා සීනායි කන්දෙන් ඉවත් කරගෙන දෙවියන් වහන්සේ ඒ සීනායි කන්දෙන් ඉවත් වුණා දෙවියන් වහන්සේගේ මහිමය සීනායි කන්දෙන් මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය පහවෙලා ඉතින් අද මගේ පණිවිඩය සීනායි කන්ද එපා කළ දෙවිඳුන් සීනායි කන්ද අතහැරපු දෙවිඳුන් ඔබව වත් අතහරි දෙසීනායි කන්ද හරදමා එතුමගේ මහිමය ගත්ත දෙවිඳුන් ඔබට දුන්නු මහිමය එතුමා අරගනි ඔබට දුන්නු තේජසත් එතුමා පහ කරයි ඔබට දුන්නු ආශිර්වාදයක් එතුමා නතර කරයි ඒ කොයි වෙලාවෙද ඔබට ඒ දේ සිද්ධ වෙන්නේ ඔබට එම දේ සිද්ධ වෙන්නේ ඔබ දෙවියන් වහන්සේ එපා කිව්ව දෙවියන් වහන්සේ ද්වේෂ කරපු දෙවියන් වහන්සේ ශාප කරපු ලෝකයේ වෙ සමග ඔබ සම්බන්ධ වුණා සුදු පෞතුමා එකයි කිව්වේ අසම සම ලෙස ලෝකයා සමග සම්බන්ධ නොවෙලා ඔබගේ සම්බන්ධතාවය දේව ජනතාව විදියට ඔබගේ ස්වාමින් වහන්සේ ඔබට දුන්නු ආශිර්වාද ඔබ අද බෙදාගන්නේ කා සමගද ඔබගේ අද පුත්‍රයා දියණිය විවාහ වෙන්න යන්නේ කා සමගද අද ඔබේ හොඳම මිතුරා කා සමගද අද ඔබගේ ව්‍යාපාර පාට්නර් කවුද අද ඔබගේ හොඳම සමාගම කවුද? අද දෙවියන් වහන්සේ ඔබට දුන්නු ආශිර්වාද ඔබ බෙදාගෙන තිබෙන්නේ කා සමගද? ඔබ එකක් වටහා ගන්න මට හම්බෙලා තිබෙනවා බොහෝ කිතුනුව. අවුරුදු 25ක් මගේ සේවා කාලය තුළ ඒ කිතුනුව එල්ල කරන චෝදනාවක් තමයි පාස්ටර් අපේ ජීවිත වලට මොකක්ද වෙලා තියෙන්නේ අපි මොකක් හරි ශාපයක් යටතේ ඉන්නවද අපි පෙරදිලා ඉන්නේ ඇයි පාස්ටර් අපිට ඇයි මෙතරම් කාලයක් ගැලවීම ලැබලා බෞද්ධිස්ම වෙලා අන්‍ය භාෂාව අපි කතා කරන අපි ඇයි පාස්ටර්ට ඔලුව උස්සන්න බැරි අපි කරන දේ අසාර්ථක වෙන්නේ ඇයි අපිට මොකක් හරි තැනක වැරදිලා තිබෙනවා පාස්ටර් එහෙම කියාගෙන තමයි ගොඩක් ඇදගෙන වන්තෝ මාව හොයාගෙන ඉන්නේ මම අනාගත වතුරේ නිසා මගේ සෙනෙවන්ත ඔබ මගේ ළඟට ආපු ගමන් මං අනාගත වතුරුවරයෙක් විදිහට දකින පළවෙනි කාරණාව තමයි ඔබට වරදින ප්‍රධානම හේතුව ඔබ සතුරාගේ සමාගමත් එක්ක ඔබ සම්බන්ධතාවය ඇති කරගෙන තිබෙනවා ඔබේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේ ද්වේෂ කරන ජාතීන් පුද්ගලයන් තනත්තන් තනත්තින් සමග ඔබගේ විවාහය දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අය සමග ඔබ මුදල් හම්බ කරේ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු අයගේ ඔබගේ වාහනය භුක්ති විඳින්නේ දෙවනහන්සේ ඔබට දුන්නු නිවසේ අද ඔබ තියාගෙන ඉන්නේ දෙවනහන්සේ ප්‍රතික්ෂේප කරපු අය ඔබ මුදල් රුපියල් දෙවියන් වහන්සේ ඔබ මුදල් රුපියල් තිබෙන්නේ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ලෝකයා සමග මගේ සෙනෙවන්ත දෙවියන් වහන්සේ ශාප කරපු උන්වහන්සේ දෙවේශ කරපු ලෝකයේ දෙස හැරිලා බලන්නට එපා. එදා ලොට් පිටිපස්ස හැරිලා බලන්න එපා කියලා කිව්වා සොදොම් සහ ගොමෝරාව දෙවියන් වහන්සේ ගිනි තියෙන වෙලාවේ. දෙවනහන්සේ සොදොම් සහ ගොමෝරාවේ පාප නිසා ගිනි සහ ගෙන්ද ගම් වලින් උන්වහන්සේ ජින්න ස්වර්ගයෙන් වැස්සුවා. එච්චර එපා කියලා තියෙද්දී ඒ අතහැරපු ලෝකයේ අතහැරපු නිවස අතහැරපු ජීවිතය ගැන නැවත වතාවක් ඒ ලෝකයේ වෙතට ඒ ආසමලා අනේ අපි හම්බ කරපු දේවල් අනේ අපේ ලෝකේ ගෞරවය අනේ අපේ ලෝකේ නිවස අනේ අපේ ලෝකේ හම්බ කරපු ධනය කියලා ලොජ්ජ භාර්යාව පිටිපස්ස නොබලා
දුවන්න කියද්දී ලොක්ගේ බහරියාව හැරිලා බැලුවා කියලා අපි දකිනවා. ඒ වෙලාවෙම ලොක්ගේ බහරියාව ලුණු කණුවක් බවට පත් වුණා. අදත් ඊශ්‍රායලයේ ලොක්ගේ බහරියාව ලුණු කණුවක් වෙලා අදත් ඒ කණුව තිබෙනවා. මගේ සිනේවන්ත දෙවියන් වහන්සේ එපා කළ, දෙවියන් වහන්සේ ශාප කළ, දෙවියන් වහන්සේ දිවේස කළ, දෙවියන් වහන්සේ විසින් ඒ අතහැරල දවපු ලෝකය වෙතට කිතුනුවා නැවත ගියොත්, කිතුනුවා ඒ ලෝකෙ සමග සම්බන්ධ වුණොත්, කිතුනුවා ඒ ලෝකෙ සමග හාදකම් පැවැත්වුවොත්, මම ඔබට කියන්න කැමතියි දෙවියන් වහන්සේ ඔබට මොනතරම් බලවත් දීමනාවන් දීලා, මොනතරම් බලවත් ආශිර්වාද දීලා, මොනතරම් එතුමගේ තේජස ඔබ සමග බෙදාගෙන හිටියත් දෙවියන් වහන්සේ පහවෙනවා. ඒකයි එක කොරින්තු පොතේ දෙවෙනි පරිච්ඡේද 16:17 කිව්වේ, නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බවත්, දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුළ වාසය කරන බවත් නුඹලා නොදන්නහුද? නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව නිසා නුඹලා ප්‍රවේශම් වෙන්න, නුඹලා ඒ මාලිගාව විනාශ කළොත් දෙවියන්සු නුඹලා විනාශ කරනවා. මොකද මේ මාලිගාව ශුද්ධයි, ඒ මාලිගාව නුඹලයි. එදායි සීනායි කන්දේ දෙවියන් වහන්සේ වැඩ වාසය කළා වගේ අද වර්තමානයේ අලුත් ජීවිතයේ යේසුස් වහන්සේ වාසය කරන්නේ ඔබ තුල මා තුල, සුද්ධාත්මන වහන්සේ වාසය කරන්නේ ඔබ තුල මා තුල. එනිසා ඔබටයි මටයි වගේ සෙනෙවන්ත ලෝකේ ආකාරයේ ජීවත් වෙන්න බෑ. ලෝකේ ආකාරයේ තැන්වල අපිට ගමන් බිමන් යන්න බෑ. ලෝකේ විදියට අපිට හැසිරෙන්න බෑ. ලෝකේ විදියට අපිට කල්පනා කරන්න බෑ. අපිට අතහැරපු ලෝකය සමග ආයි අත්වල් බඳ ගන්න, අතහැරපු ලෝකය සමග මිත්‍ර වෙන්න බෑ. අතහැරපු පෞකාර ජීවිතය සමග ආයි අපිට සබඳකම් පවත්වන්න බෑ. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, ඒකයි ඔබ මාව සොයාගෙන මගේ සභාවට, මගේ සුවමයන් වලට ආවාම, මගේ දෙවමයන් වලට ආවාම, ගොඩක් මගේ සභාවන් වලට එන අය ගැන මම ඔබට කියන්න ඕනේ. බහුතරයක් සභාවන් වලට ගිහිල්ලා දෙවියන් වහන්සේ අතහැරලා දාලා අදහිටපත් වෙලා දේවාල වලට ගිහිල්ලා, ගොඩක් පාසල් ගාවට ගිහිල්ලා මං ගාවට එනවා. පාසකින්ස්ලි ගාවටත් අපි යමු. පාසකින්ස්ලි අඩාගත වත්සුවරේ නිසා ඇවිල්ලා මගෙන් අහන ප්‍රශ්නට, පාස මට වැරදිලා ඉන්නේ, පාස මම පාස මට කොහේ හරි තැනක වැරදිලා තියෙනවා, පාස මට කියන්න, පාස මං කොතනද වරද්ද ගත්තේ කියලා මට කියන්න, මට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්න. ඔබ දන්නවද මම කරන දේ තමයි මම ඔවුන්ට කාඩ් එකක් නියම කරලා එකිනෙකාගේ වර්ධන, එකිනෙකා ඉන්න තත්ත්වය අනුව මම ඒගොල්ලන්ට දින ගාණක් නියම කරනවා. මේ මම දින නියම කරන එක පිළිබඳව සමහර අය විවේචනය කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මට කිසි ගැටලුවකුත් නෑ. ඇයි දන්නවද? ඊශ්‍රායෙල් සෙනඟ වහල් භාවයේ ඉඳලා ඊශ්‍රායෙල් සෙනඟ මිස්රයෙන් අරගෙන දෙවියන් වහන්සේ පොරොන්දු දේශයට අරන් ගියේ නෑ. දෙවියන් වහන්සේ ඔවුන්ව සීනායි කඳු පාමුලට ගෙනල්ලා අවුරුද්දක් සීනායි කඳු පාමුල තියලා ඒගොල්ලන්ට වියවස්ථාව ඉගැන්නුවා, ඒගොල්ලන්ට ආශා කරන්න ඉගැන්නුවා, ඒගොල්ලන්ට පසුතැවිලි වෙන්න ඉගැන්නුවා, ඒගොල්ලන්ට දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න ඉගැන්නුවා, ඒගොල්ලන්ට චර්මච්ඡේදන වීමේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේ ඉගැන්නුවා, ඒ වගේම ඒගොල්ලෝ දෙවියන් වහන්සේගෙන් ඉවත් වෙච්ච විදිය ඉගැන්නුවා, ඒගොල්ලෝගේ ආදි පියවරු කරපු පව් ඉගැන්නුවා, ඒගොල්ලන්ට ඉතිහාසය ඉගැන්නුවා. අවුරුද්දකට පස්සේ ඒගොල්ලන්ට හරියාකාරව දෙවියන් වහන්සේ කවුද කියලා වැටුණාට පස්සේ තමයි දසපරත දීලා චර්මච්ඡේදන කරලා තමයි දනහස පොරොන්දු දේශයට ඔවුන් අරගෙන ගියේ. මමත් මගේ ළඟට එන දේව දරුවන්ට මම දින ගානක් නියම කරන්නේ ඔවුන්ගේ ජීවිතවලට ඒ ස්වර්ගික ගමන යන්න නම් ඔවුන්ට වැරදුණු තැන හේතු ගන්න අවශ්‍යයි. ඔවුන් කොතනින්ද පෙරදුනේ කියලා ඔවුන් හේතු ගන්න අවශ්‍යයි. ඔවුන් අහුවෙලා ඉන්න ශාපය, ඔවුන් අහුවෙලා ඉන්න මලපත, ඔවුන් අහුවෙලා ඉන්න ලෝකේ ඒ සාතන්ගේ දැලෙන් ඔවුන් මුදවා ගන්නට මම ඔවුන්ට කාලයක් නියම කරනවා, නිරාහාර නියම කරනවා, සබත් නියම කරනවා, බයිබල් සරිය නියම කරනවා. අනාගත වතුරුගොඩේ ක්ලෙස එකිනෙකාගේ වර්ධනේ, එකිනෙකා ඉන්න පට්ටමනුව තමයි මගේ සතිගාන නියම කරන්නේ. මගේ සෙනෙවන්ත ඒ සතිගාන හරියට අවංකව දෙවියන් වහන්සේගේ පාද පාමුලට ආවොත්, දෙවියන් වහන්සේගේ වචනයට කීකරු වුණොත්, ඒ සතිගාන අවසන් වෙද්දී ඉස්සරලාම සිදුවෙන හාස්කම් මොකක්ද දන්නවද? ආත්මෙන් ඒගොල්ලෝ ගමනට ලෑස්ති වෙනවා. ආත්මෙන් ඒගොල්ලෝ ගමනට ලෑස්ති වුණාට පස්සේ මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, ඊළඟට
පොරොන්දු වේ දේශයට මං ඒගොල්ලොව පියවරෙන් පියවර රැගෙන යනවා. ඒගොල්ලෝ ඊට පස්සේ ඒ සීනායි කඳු පාමුල ඉඳලා ඒගොල්ලෝ කානාන් දේශය දක්වා ඒගොල්ලෝ ගමන් කරන විට ඒගොල්ලෝ දෙවියන් වහන්සේත් එක්ක විතරයි ඒගොල්ලෝගේ ගමන තිබුණේ. ඒගොල්ලෝ ආයෙත් අර රූපවලට ආයෙත් ඒගොල්ලෝ අර පර ජීවිතයේ වෙතට ඒගොල්ලෝ පරණ අශ්වයන් වෙතට හැරිලා යන්න හදන හැම මොහොතකම දෙවියන් වහන්සේගේ උදහසක් විනිශ්චය ඒගොල්ලන්ට තිබුණා. ඒගොල්ලෝ සමහර අය මැරුණා, සමහර අය පෙරදුණා. පළවෙනි පරම්පරාවටම යන්න බැරි වුණා. ඇයි ඒගොල්ලෝ විටින් විට විටින් විට අර පරණ ජීවිතයට හැරිලා ගියා. නමුත් දෙවෙනි පරම්පරාව යොසුවා කාලෙබ්ගේ පරම්පරාව දෙවියන් වහන්සේත් එක්ක පමණ ඒගොල්ලෝ අල්ලාගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳලා ඒගොල්ලෝ පොරොන්දු දේශයට ඇතුල් වුණා. ඉතින් මමත් ඉස්සලම කරන්නේ ඒ සති ගාන ඒගොල්ලොව සූදානම් කරනවා. මම කතා කරන්නේ සති 21 නැත්නම් සති 18 සති 15 මම නියම කරන්නේ එක එක කෙනාට එක එක සති නියම කරන්නේ. එක්කෙනෙක් මගේ ළඟට එනකොට මට තේරෙනවා මෙයා ආත්මිකව හිටපු ස්ථානය නැවත මෙයා වර්ධනය වෙන්න නම් මෙයා සති 21 නැත්නම් මෙයා සති 9 මෙයා සති 15 එකේ අනාගත වතුරුවරයක් විදිහට මගේ ආත්මය දැනෙන විදිහට ඒ සති ගාන මම නියම කරලා තියෙන්නේ. ඒ සති ගාන තුල සමහර අය කාඩ් එක ලකුණු කරගන්න යනවා. නිරාහාර 21යි සබත් 21යි. හැබැයි ඒගොල්ලෝ කාඩ් එක ලකුණු කරගෙන තියෙනවා. ඒත් ඒගොල්ලෝ ආත්මිකව මම බලාපොරොත්තු වෙන්නේ ඔබේ කාඩ් එකේ අස්සන අපි දැම්මට ඔබට වැරදුණු ස්ථානය ඔබ ලකුණු කරගනී කියලා. ඔබේ සති 21 සති 15 සති 18 අවසන් වෙද්දී ඔබේ ගෙදර ඒ රූප වන්දනාව තිබෙන්න බෑ. ඔබේ වෛශ්‍යාක මායි තියෙන්න බෑ. ඔබේ අනියන් සම්බන්ධ තිබෙන්න බෑ. ඔබ ගැම්බ්ලින් වලට යන්න බෑ. ඔබ වෛර කරන්න බෑ. ඔබ ආයි සාස්ත්‍ර වලට ලග්න ඵලාඵල වලට ඔබ යන්න බෑ. ඔබ ආයි නැන්දම්මට මාමට වෛර කරන්න බෑ. ඔබේ ජීවිතේ ඔබ දෙවරාංශක රාජ්‍ය දසෙන් කොටස පනර හොරසම් කරන්න බෑ. ඔබ ඒ වගේම අයථා විදියට නරක විදියට මිනිස්සුන්ගේ උදුරගෙන ඒ කරපු නිඳිත ලාභය ඔබ ගන්න බෑ. ඔබේ සතිගාන අවසන් වෙනකොට ඔබ වෙන් වෙලා ස්වාමින් වහන්සේත් එක්ක දියුසුමකට ඇවිල්ලා තිබෙන්නට ඕනේ. සීනායි කඳු පාමුල සති 12 අවසන් වුණා. අවුරුදු මාස 12 අවසන් වෙද්දී ඒගොල්ලෝ චර්ම ඡේදනය කරලා ලේන් දියුසුමක් ගහුවා දෙවන් වහන්සේත් එක්ක. ඔබ වහන්සේගේ අභිමුඛේ මම ඔබ වහන්සේ සමග ගමන් කරනවා කියා. අන්න ඒ දියුසුමයි අද දවසේ ස්වාමින් වහන්සේ ඔබෙන් මගේ බලාපොරොත්තු වෙන්නේ. මම කියන්නේ නෑ ඔබ චර්මච්ඡේදනය කරලා ලේන් යූසුමක් කරන්න කියලා. ඒ ලේන් යූසුම දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් යේසුස් වහන්සේ කල්වාරි කුරුසියේදී කළා. අන්න ඒ යේසුස් වහන්සේ කරපු ලේන් යූසුම මොකද්ද? මා ඇර අන් දෙවරු තට ඇතුව නොසිටුව. ඔබ වහන්සේ පමණයි ස්වාමිනි. මගේ මාර්ගය කුරුසියයි. මම ඔබ වහන්සේ මට පෙන්වලා දුන්නු මාර්ගයේ සත්‍ය ජීවනයේ ඔබයි. මම යන්නේ නැහැ ලෝකයේ වෙතට. මම යන්නේ නැහැ ලෝකේ සමාගම් වෙතට. ඔබ වහන්සේ එන්න මාත් එක්ක. ඔබ දන්නවද ඊශ්‍රායෙල් සෙනග මේ ගමන් කරන විට මිසරේ දෙවියන් වහන්සේ දහවල් කාලේ වලාටමක් විදෙට රාත්‍රී කාලේ ගිනිටමක් විදෙට දෙවියන් වහන්සේ ඒ සෙනගට මඟ පෙන්වුව. අපේ දෙවියන් වහන්සේ අපි සමග අපිට දුන්නු පොරොන්දු නිමා වෙනතුරු අපේ දෙවියන් වහන්සේ අපි සමග ඒ ගමන් කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ කෝ මා වෙතට එන්න. මගේ වියදහ පහසුයි. මගේ බර සැහැල්ලුයි. මගෙන් ගෙන ඉගෙන ගන්න. මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මේ ගිවිසුම ඇවිත් දෙදෙනෙක් අතර ඇති වුණු ගිවිසුමක් චර්මච්ඡේදනය කියන්නේ දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය අතර. ස්වාමින් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය වෙලා ඇවිල්ලා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ලෙස දෙවියන් වහන්සේ එක්ක ගිවිසුමක් ගැව්වා. ඒ ගිවිසුම තමයි මනුෂ්‍ය දෙවියන් වහන්සේ එක්ක ගහපු ගිවිසුම. අද ඔබ ඒ ගිවිසුමේ මම ඒ ගිවිසුමේ කොටස්කාරයන්. අද ඔබයි මමයි යේසුස් වහන්සේගේ ලේන් ගිවිසුමක් ගහලා තිබෙනවා. මොකද්ද? ඔබ ස්වාමින් වහන්සේ අර වෙන නාමයක් සඳහන් කරන්නේවත් උන්වහන්සේගේ මාවතින් ඔබ ඉවතට යන්නේවත් නැහැ කියා. මෙන්න ඔබට වැරදුණු පළවෙනි තැන. ඔබ ස්වාමීන් වහන්සේගේ මාවතින් ඔබ ඉවතට ගියා. ඔබ දෙවියන් වහන්සේ දුන්නු දේ ඔබ වෙන වෙන මාවත් වලට හැරිලා ගිහිල්ලා වෙන වෙන අය සමග ඔබ ඒවා භුක්ති විඳා.
उप दिव्यनासी दीपु आशीर्वाद उप लोके दनासी प्रतिक्षेप करपु आया समग उप भुक्ति विंदा दिव्यन महंसे उपड़ दुन्नु वाहने उप समहराय अन्य आगमिक पूजक वरु मुखद कले दनासी द्वेष करण अन्य आगम पूजक वरु ए आगमिक सिद्धस्थान इंदला गिवाल वलट गेन उपे वाहने दुन्ना दिव्यनासी इदा उपगिंग पहावेला गया उप दिव्यान महंस दुनु मुदाल दिव्यान महंस उपट दुनु दे उप ए आगमिक पूजा मन वलट दान मान वलट मिनिस्सु शेप करान मिनिस्सु गम तरह वे केला उप पूजा कला उप ए उपे तेल दुन्ना उप के एंदुम दुन्ना दिव्यान महंस ने सायदा उपे पावेला गया उप नहतिली खार दिव्यान महंस के दासन वन उब दिव्यनासे दरवान वन उब नहेदिली कार्यान समग असम समलेस संबंधोना दिव्यान महंसे दुन्नु उबटे दुन्नु आशीर्वाद बोलिंग उब नहेदिली कार्यो समग बिवा पार्टी देम्मा उब नहेदिली उब भी वेने समहाराय उब भी वेने हैबे उब उब बोलना अरगे न दुन्ना उब तुरंग हन्न दुन्ना उब दानसाल वलट दुन्ना उब उबटे दिव्यनासे दीपु आशीर्वाद बोलिंग ඔබ දන්සල් වලට හාල් පිටි අරගෙන දුන්නා පොල් අරගෙන දුන්නා ඔබ දෙවියන් වහන්සේ ඔබට දීපු ආශිර්වාද වාහන ඔබ දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන ගමන් බිමන් වලට ඔබ පාවිච්චි කළා ඔබේ ගෙදර වැරදි අය ඇවිල්ලා වැරදි දේ කරන්න ඔබේ ඇඳ ඔබ පාවිච්චි කළා ඔබේ ගෙදර රූපහානියේ ඔබ දෙවියන් වහන්සේ ඔබට දුන්නු රූපහානියේ ඔබගේ නොහැදිලි කාර අය अविल्ला एगुल्लो उदे पांद्रट उबे गिदर रूप हनिय दाला उबे कैसेट प्लेयर रंग दाला एगुल्ले आगमे एगुल्ले आगमे को वतावत बेलुआ मगे सिनेमांत साहुदरिया साहुदरिया दिव्यान महान से दीपु आशीर्वाद वलिंग अभिट बे लोके असतुटु करान्न एवा पाविच्च करान्न उबट दुन्नु एक रुपया लगवा अंतिम तरंग उबट दुन्नु एक सत पनहक्वा दिव्यान महान से दीपु दे उबट बे लोके असतुटु करान्न लोके अन्य आगमिक अन्य आगमिक नमस्कार सतुरु करान पूजा करान अपिट मगे सेनेवांत मगे जीविते वसर विसिपाक सेवा कालें वसर मम दा हतरकत वाडा मगे जीविते मम मे लोकाकार देवदासे क्लिस लोकाकार देवल वलट मम पैटलीला हिटिया मम मे लोके लबागरन तियन सिंह समाजे लबागरन तियन लोके इहलिम आचार वैद्य उपाधि की मम पेपिदुम लबल तिबेनो मम वैद्य आचार मेलिन जोन्स के नाम धारित मट तिबेनो मैं ए वितराक ने मम लोके मे रटे एक तरह कालेक मम श्रीलंका बंधनागार पेविदी अनुशासक वरे आलेस मम लोकु समाज मेहवरक तनतुराक मम उसुल लबल तिबेनो ए वगे मम तमाई मम रोटरी किन क्लब के सामाजिक अत्य लोकु तनतुराक मम उसुल ला इंदल तिबेनो ए वगे मम මේ ලෝකේ මුළු මේ රටේ තියෙන මුළු දිවයින්ටම බලපාන පරිදි කියන ඒ සාම මිනිසුරු পদවියක් මම උසුරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මම ජාත්‍යන්තර සිංහ සමාජයේ ඉන්ටර්නැෂනල් කමියුනිටි මම ඉඳලා තියෙනවා මම ජාත්‍යන්තර සිංහ සිංහාධිපතිතුමාගේ ප්‍රෝග්‍රෑම් කෝඩිනේටර් වශයෙන් මම ලෝකේ තනතුරු මම උසුරලා තියෙනවා මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය ඒ කාලේ මට සිද්ධ වෙලා තිබෙනවා මගේ වාහනයෙන් सिंह समाज मम इन काले भीमतिंग सिंह समाज भीमतिंग सरसुनु सहोदर अन्व मट गिवाल वेट बस्सान सिंह लाकिन मम भी लने इवागे मम एगुल सतुरु करन सिंह समाज करन वैडमूल वलदी ले दंदीम एस कन्नाडी दंदीम विविध आगमिक पूजक स्थान वलट मम गिहिल्ला इतना एगुलो ये आगम वातावरण इष्ट करन कोट मट आत्मेदगिन मट बलंगिन सिंह लाकिन मम दिव्यान महंसेगे अभिषेक लात मनुष्य मम समाज मेहवरान करनवा किला गिहिल्ला मम सर्व आगमिक वैडसटहन वल මට වාඩි වෙන්න ඉඳලා වෙලා තිබෙනවා මෙන්න මේ දේවල් දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ අපිට බෑ දෙවියන් වහන්සේගේ දරුවන් විදියට ඒ තැන්වල වාඩි වෙන්න අපි සුත්ත දෙවියන් වහන්සේගේ සෙනඟ අපි දෙවියන් වහන්සේ වැඩ වාසය කරන මාලිගාව අපි ඇවිදින දෙවියන් වහන්සේගේ ගෘහය එතකොට මෙන්න මේ කාලේ තමයි දෙවියන් වහන්සේ මගේ සභාපාලකරි පාස්ත කෙනෙක් කියලා මම සිටියා මම ඔබට කියන්න කැමති අවුරුදු 14කට වඩා මගේ ජීවිතේ මම ඉන්නන් වාලේ ඔහේ ඔහේ සේවය කරපු යුගයක් මට දවසක් යේසුස් වහන්සේ කතා කරලා කිව්වා මේ මම අපේක්ෂා කරන ජීවිතේ නෙමෙයි කියලා
මේක නොවේ මම කැඳෙව්වේ මේක නොවේ මේ සේවය ඒ කාලේ දෙවියන් වහන්සේ මාව මේ විදියට ගිනි මේලස පාවිච්චි කළේ නැහැ ඒ කාලේ මගේ සභාව තුල දෙවියන් වහන්සේ පුදුම සහලකුණු ආශ්චර්ය මැද්දේ කළේ නැහැ මගේ සභාවේ මේ වගේ කුරු ඇවිද්දේ නැහැ මේ වගේ ගෙඩි පහවුනේ නැහැ ලෝකේ වටේ මිනිස්සු මේ වගේ ස්වාමීන් වහන්සේගේ දාසය ශ්‍රාගෙන ආවේ නැහැ මම අතවසෙම මගේ ඔෆිස් එකේ ලෝකේ ලැබුණු ඒ තානාන්තර මගේ ඔෆිස් එකේ මම පොළොන්නරුව ඉන්න කාලේ මගේ ඔෆිස් එකේ අතවසෙම මගේ පල්ලිය පවා විවෘත කළේ හිටපු ජනාධිපතිතුමා පොළොන්නරුවේ මම ඔබට කියන්න කැමති මම තමයි එතුමාගේ තේමා ගීතේ පවා හදලා දුන්නේ මෛත්‍රීපාල සේස් ජනාධිපතිතුමාගේ දේශපාලනික ලෝකේ ඒ කාලේ තේමා ගීතය හදලා ඒ තේමා ගීතයට මියුසික් දුන්නේ මගේ පල්ලියෙන් ඒ තේමා ගීතය ගායනා කළේ මගේ নমස්කාර කණ්ඩායම ඔහු වේදිකාවල නැගින හැම මොහොතකම මගේ පල්ලියේ කණ්ඩායම කියපු ගීත තමයි වාගේ ඒ තේමා ගීත වාදනය උනේ දෙවිඳුන්ට වාදනය කරපු දෙවිඳුන්ට নমස්කාර කරපු ඒ මුකවල් নমස්කාර කණ්ඩායම මං ඒවා පව් කියලා හිතුවේ නැහැ මං හිතුවා සමාජ සේවාවන් කියලා නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛය මගෙන් පහ වුණා දෙවියන් වහන්සේගේ තේජස මගෙන් පහ වුණා දෙවියන් වහන්සේගේ බලය මගේ ස්වභාවයෙන් ඉවතට ගියා සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ දවසක් මට තරවටු කළා ස්වාමීන් වහන්සේ මට විනිශ්චයක් ගෙනමින් තරවටු කළා දෙවියන් වහන්සේ මට කිව්වා මේ මොකද්ද ඔබ මේ කරන්නේ මම හිතුවේ නෑ ඒවා වැරදි කියලා මං හිතුවා සමාජ සේවාවන් කියලා මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මට කියනවා නම් මගේ ජීවිතේ මම වරද්දගත් ස්ථාන මට ඔබට කියන්න මගේ අත්දැකීම් නොතේරෙන කමට මම මේ කරගත් අනුවණකම් මම ඔබට කියනවා නම් මට මාස ගාණක් කියන්න තරම් මගේ ජීවිතේ මට වැරදිලා තිබෙනවා නමුත් දෙවියන් වහන්සේ මට කතා කරපු දවසේ මම අත්වාසයෙන්ම පසුතැවිලි වෙලා මගේ කාර්යාලවල තිබුණේ ෆොටෝ මට දීලා තිබුණේ සම්මාන මට දීලා තිබුණු ඒ පදක්කම් මට දීලා තිබුණේ තනතුරු වලින් මම ඔක්කොම ඉල්ලාස් වෙලා මම එක රැයකින් තීරණයක් ගත්තා ස්වාමිනේ මම ලෝකෙන් නිදහස් වෙන්න යනවා කියලා මීට අවුරුදු 14කට 15කට කලින් මගේ සෙනෙවන්ත මගේ ජීවිතේ දෙවියන් වහන්සේ මෙවැනි ගමනක් එන්නට උන්වහන්සේ මාව පාවිච්චි කරන්න පටන් අරගෙන දැන් බලවත් ලෙස ගිනි මේ ලෙස උන්වහන්සේගේ තේජස උන්වහන්සේ තබන්න පටන් අරන් අවුරුදු 8ක් අවුරුදු 10ක් ඇති වුණා. ඒ මගේ ජීවිතේ මම ලෝකෙන් අයින් වෙලා ලෝකේ කාරණාවලින් මම මිදිලා මම දෙවියන් වහන්සේව සොයන්න පටන් ගත්ත දවසේ අද මගේ පර්ස් එකේ තියෙන රුපියලක්වත් මම දෙවියන් වහන්සේ දුකට පත් වෙන දෙයකට වියදම් කරන්නේ නැහැ. මං කවමදාවත් තේකක්වත් නොහැදිලි කාරයකට දෙවනහන්සේගේ පඳුරෙන් මම අරගෙන දෙන්නට අන්‍ය ආගමික දෙයකට දෙවනහන්සේ ප්‍රසන්න නොවන දෙයකට ලෝකයා සතුටු කරන්න මම කවමදාවත් දෙන්නේ නැහැ. මගෙන් දවසක් එක සහෝදරයෙක් ඇවිල්ලා මට කිව්වා මං කුරුණෑගල ඉන්න කාලේ ගමේ අපේ ගෙවල් කිට්ටුව මරණයක් සිද්ධ වුණා. අපේ ආගමික පූජකතුමන්ලා වඩම්මන්න නැත්නම් ගෙන්නන්න පාසුවාගේ කාර් එක පොඩ්ඩක් දෙනවද කියලා. ඒ වෙලාවේ මම වන් ෂොට් නෝ බෑ කිව්වා. ඊට පස්සේ මම ඇයි කියලා මං කොනේ ඒ කාර් එක දෙවියන් වහන්සේ මට දීපු කාර් එක මම ඒක තරහ වෙන්න එපා මම දෙන්නේ නැහැ කියලා. ඒ මිනිස්සු මාව දැක්කේ මහා දුර්ජනෙක් විදියට. එදායින් පස්සේ මිනිස්සු මගේ මූණවත් බැලුවේ නැහැ. මිනිස්සු මගේ මූණ නොබලුවට එදා දෙවියන් වහන්සේ එදා රාත්‍රියේ මගේ මූණ දිහා බලලා එතකොට මගේ මූණ ආලේපෙන් පෙරෙව්වා. ලෝකේ තරහ වෙයි කියලා ලෝකේ සතුටු කරන්නට අපි ගොඩාක් නරක දේවල් කරලා තිබෙනවා. දෙවනහන්සේ කොයි වෙලාවක හරි ෂේප් කරගන්න පුළුවන් කියලා. එදා සීනායි කන්දටත් උනේ එක තමයි. සීනායි කන්ද දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ජාතින් අතරට අත්පත් වුණාම දෙවියන් වහන්සේ ගින්නෙන් ප්‍රකාශ වුණා. දනහන්සේ දසපණත දුන්නා තුන් වතාවක් ගින්නෙන් එළිදරව් වුණා කියලා. උන්වහන්සේ වහල් කමෙන්සන ගලවන්න පාවිච්චි කරපු ඒ මෝසෙස් දර්ශනයේ කන්ද කියලාවත් හිතන්නේ නැතුව ഇതുവരെ මහිමය පහ කළා. එමණිසා මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය පරණ කිතුනුවන් ඔබට වැරදුනේ කොහෙද කියලා අපි අසාර්ථ කොහෙද කියලා හොය හොයා ඉන්නවනම් ඔබගේ දුව ඔබගේ පුතා අසාර්ථක වුනේ කොතනද කියලා ඔබ හොය හොයා ඉන්නවනම් ඔබ ප්‍රාචිත එකම තැන හැමදාම අවුරුද්ද පටන් ගන්න තැන තීරණයක් ගන්නව අවුරුද්ද අවසානයේ ඔබ ආයෙත් එතනටම ආයෙත් හැරිලා වැටෙනවා. එහෙමනම් ඔබට මම දෙයක් කියන්න කැමතියි. හැරිලා බලන්න දෙවියන් වහන්සේ දුන්නු දෙ ඔබේ ජීවිතය ඔබ දෙවියන් වහන්සේ එපා කළ ලෝකයක් සමග ඔබ සම්බන්ධ වුණාද? මට
මේ ක්‍රිස්මස් එකේදී පසුගල ක්‍රිස්මස් එකේදී ටීවී චැනල් තුනකින් කිව්වා පාස්ටර් ඇවිල්ලා අපිට පුළුවන් ද විනාඩි 15ක් කතා කරන්න කියලා. මම බෑ කිව්වා. මම බෑ කිව්වා. සමහර මට අපරාධනේ පාස්ටර් මේ චාන්ස් එක නෑ. මම ගියාම මට ඕන විදියට ඒ ටීවී චැනල් එකේ කතා කරන්න දෙන්නේ නෑ. ඒගොල්ලෝ කියයි ඔයා පාස්ටර් කෙනෙක් විදිහට කතා කරන්න එපා කියයි. ඔයා සමාජය බැලන්ස් කරන්න කතා කරන්න කියයි. ඔයා යේසු ක්‍රිස්තුස් වහන්සේව ප්‍රොමෝට් කරන්න එපා කියයි. ඔයා අනිකුත් පාරක් අනිකුත් ක්‍රිස්තියානි පූජකවරු කතා කරනවා වගේ මධ්‍යස්ථ ප්‍රයෝග කතා කරන්න කියයි. මට බෑ ගිහිල්ලා ඒ වගේ තැන්වල මගේ දෙවියන් වහන්සේව අගෞරවයට පත් කරන්න. මම කියොත් කියන්න තියෙන්නේ යේසුස් වහන්සේ ගැලවුම් කාර්යය උන්වහන්සේ තමයි අපි වෙනින් පාපේ මැරුණේ. මේ ඔක්කොම මේ 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 කරන දේවල් මායාවක්. මේව බොරු. පසුතැවිලි වෙලා පශ්චාත්තාප වෙන්න යේසුස් වහන්සේ පැමිණීම ළඟයි තමයි කියලා කියන්න වෙන්නේ. ඉතින් ඕක කියන්න කැමති වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා මගේ මූණ දා ගන්න අපේ පාස්සත් උන රූපහණිය දැන් පේනවා කියලා මගේන මොලුකු කර ගන්න. දැන් ඕගොල්ලන්ට හොඳයිනේ මම ඕන ටීවී එකෙන් දැන් ඉන්නවා කියලා පෙන්වන්න. මම ලොක්කෙක් වෙන්න මම යන්න සූදානම් නැහැ. මට මේ ළඟදි ක්‍රිස්තියානි චැනල් එකෙන් ඇවිල්ලා කතා කරලා කිව්වා ආරාධනා කළකෝ පාස්වර්ඩ් පුළුවන්ද ඔයා ආපු ගමන් මග ඇවිල්ලා අපිට කියන්න විනාඩි 30ක් කියලා. මම කිව්වා බෑ කියලා. මම බෑ කිව්වේ දන්නවද? මම ගිහිල්ලා මේ මම දෙවන්නාංශගේ අභිමුඛයේ ඉඳලා ස්වාමිනාංශගේ පාදපාමුල ඉඳලා මම ලබාගත් ජය මම ගිහිල්ලා කියපංකෝ රූපහානි චැනල් එකක් ඉස්සරහ අපිට. එතකොට මාව ප්‍රොමෝට් කරලා ඒගොල්ලගේ චැනල් එක. චැනල් ප්‍රොමෝට් කරන්න නෙමෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ මැරුණේ. උන්වහන්සේ කුරුසියේ මැරුණේ ලෝකේ ආව ස්වර්ග රාජ්‍යෙ දිනා ගන්න. මම බෑ කිව්වා. මට බෑ මේ විදියට ඒක එක තැන්වල ගිහින් ලඟින්න දැන්. තේරුණාද? දැන් ඔබ කියයි පාස්වර්ඩ් මම අපරාධයක් කරලා තියෙන්නේ. පාස්වර්ඩ් ලැබුණු චාන්ස් එක නෑ. ඒගොල්ලෝ මාව පාවිච්චි කරලා මගේ YouTube channel එකට 7000 බලන නිසා මම ඒ channel එක කියලා කතා කරනකොට 7000 එදාට බලනවා. එතකොට ඒගොල්ලෝගේ ලයින් එකට ප්‍රොමෝට් වෙන්නේ. මට ආදරෙට නෙමෙයි. මගේ ගැන හොයලා මගේ YouTube එකේ views ටික බලලා මේ මාව ගැන විකුණන්න හැදුවේ. මම බෑ කිව්වා. දෙවියන් මහන්සේව අගහුලට පත් කරන්න බෑ. එතන ඔයගොල්ලෝ මට කියයි පාස්ස කියන්නේ පාස්ටර් රූපහානි චාලන්ට විරුද්ධ නෑ. මම විරුද්ධ නෑ. රූපහානි චාලන්ට විරුද්ධ නෑ. මම එන්නේ නෑ. හැබැයි කවදා හරි මම ටීවී මේ මේ ටීවී චැනල් එකක් මම කරනවා. හරිද? සීජි සභා මගේ ටීවී චැනල් එකක් කරනවා. මේ යේසුස් වහන්සේ ගැන කතා කරන්න. හරිද? චැනල් එක ප්‍රොමෝට් කරන්න නෙමෙයි. එහෙම නැත්නම් මේ කාටවත් ජොබ්ස් දෙන්න නෙමෙයි. යේසුස් වහන්සේගේ නාමයේ මහිමිට පමුණවන්න. ඒක පස්සේ අපි දැන් කතා කරමු. එතකොට මම මෙච්චර වෙලා ඔබට කතා කළේ දෙවියන් වහන්සේ ඔබෙන් පහ වෙන්න ඔන්න හේතු. එතකොට ඔබ මේ නිවාඩු විවේකව ඉන්න කාලේ මේ ඇඳිර නීතිය තියෙන කාලේ මුළු ලෝකෙම ලොක්ඩවුන් කරලා තියෙන කාලේ දැන් පොඩ්ඩක් රිවර්ස් එකට ගහන්න. රිවර්ස් ගියර් එක ගහලා හිස් එක කල්පනා කරලා බලන්න. එතකොට දෙවියන් වහන්සේ දීපු සල්ලි වලින් ගල් පොල් විස්කි බ්‍රැන්ඩි ගහපුවා මතක් වේ. ඔබ විස්කි බ්‍රැන්ඩි ගල් පොල් ගහලා තියෙනවා නම් දෙවියන්වහන්සේ දීපු සල්ලි වලින් ඔබ කවුමදාවත් එකක් මතක තියාගන්න. ඔබ දෙවියන්වහන්සේ ඔබ ආශිර්වාද කරන්නේ නැහැ. සමහර අය කියයි මම ගල් පොල් ගැහුවේ නැහැ. හැබැයි ඔයා එයාපෝට් එකෙන් බහිනකොට ඔයා බොන්නේ නැහැ. ඔයා දෙවියන් වහන්සේ වට දීපු සල්ලි වලින් යාළුව සතුටු කරන්න ඩියුටි ෆ්‍රී අරන් දුන්නා. ඔයාට දෙවියන්වහන්සේ ආශිර්වාද කරන්නේ නැහැ. ඔයාගේ වාහනේ වැරදි ගමන් ගිහින් තියෙනවා. ඔයාගේ ගෙදර වැරදි දේවල් වලට පාවිච්චි කරලා තියෙනවා. ඔයාගේ මුදල් වැරදි දේට පාවිච්චි කරලා තියෙනවා. ඔයාගේ හොඳම යාළුවා ලෝකෙ කෙනෙක්. හිතේනවාද? ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ලෝකෙ කෙනෙක්. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලෝකෙ කෙනෙක්. ඔයා දැන් නම් එයා ලෝකෙ කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ අතීත කරපු දේ දනංශගේ සලස්සුම නොවේසනේවන්ත සහෝදරයා සහෝදරිය. මෙන්න මේ වගේ ඔයාට හැරෙන්නට කල්පනා කර. අනිත් එක ඔයා දනංශගේ සල්ලි අරන් කියලා වෛශ්‍යාවන්ට ගෙවලා 5000 10000 ගෙවලා වෛශ්‍යාවන්ට ගෙවලා හැම දෙවනාසේ දීපු සල්ලි වලින් වෛශ්‍යාකමෙම කරලා තියෙනවා නම් කවද දෙවියන් මහන්සේ දීපු සල්ලි එහෙම අරගෙන බෝනස් එහෙම ලැබුණම ඔය රට රටවල් වලට ගිය වෙලාවෙ එහෙම මසාජ් සෙන්ටර් වලට එහෙම ගිහිල්ලා මම කෙලින්ම කතා කරන්න. හරිද? ගයි වෛශ්‍යාවන්ට දීලා ගණිකාවන්ට දීලා හරිද? ඔය ස්පා වලට එහෙම දී ගෙවලා ඔයා ඒවා දේව රාජ්‍ය සල්ලි එහෙම පාවිච්චි කරලා තියෙනම් වාට සොරි තමයි. හරිද? ඔයා ඔන්න ඔයාට වැරදුණු තැන්. ඔයාට බෑ දිව්‍යන් මහන්සේ දුන්නු සල්ලි වලින් එහෙම කරන්න. ඒ ඔයාට දිව්‍යන් මහන්සේ දීපු සල්ලි ඔයා වෛශ්‍යාවන්ට වීදම් කරා නම් හරිද? ඔයා කවදාවත් ආර්ථික සඵල වෙන්නේ නැහැ. මේ කවුරු තුනියම් කරන්න ඕනේ නැහැ. මේවා තමයි හුනියම්. තේරුණාද? වාට යන්න බෑ මේ ලෝකෙ වෙතට. ඒක දෙවන් මහන්සේ දීපු සල්ලි. ඔයා ඔයාට දෙවන් මහන්සේ දීපු වාහනය ඔයාගේ යාළුවා හොඳටම දන්නවනම් නරක වැඩකට අරගෙන යන්නේ කියලා. අපි හිතමු ගෑනු කෙනෙක් පාවි හොර ගෑනු කෙනෙකුට ඔයක ගමනක් යන්න ඔයාගේ වාහනේ ඉල්ලනවා කියලා හොඳටම දන්නවනම් ඔයා දෙන්න එපා.
ඔයාට දෙවියන් වහන්සේ කවදාවත් ඔයාට ආශිර්වාද කරන්නේ නැහැ. අනිත් එක තමයි දෙවියන් වහන්සේ දීපු සල්ලි ඔයාට බෑ පොලියට දෙන්න. ඒකත් මතක තියාගන්න. 100ට 1ට දුන්නේ 1ට 2ට නෙමෙයි. දශමයටවත් දෙන්න බෑ. හරිද? බයිබලයේ පොලියට විරුද්ධයි. බයිබලයේ නිින්දිත ලාභය ප්‍රතික්ෂේප කරනවා. එතකොට මගේ සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය මෙන්න මේ වගේ දිව්‍යන් මහන්සියගේ මුදල් අයතා විදියට පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන් දිව්‍යන් මහන්සියගේ මුදල් ඔය දේවාල වලට පින් කැට වලට එහෙම දාලා තියෙනවා නම් ආයිති දිව්‍යන් මහන්සියගේ උද්දාස ගින්නක් වගේ ඇවිලෙනවා. මේවා ගැන පසුතැවිලි වෙන්න ඕනේ. තේරුණාද? අර මාලේ ගන්න මේ මාලේ ගන්න අර සුරුවම හදන්න දුන්න මේ සුරුවම හදන්න දුන්න කෙලින්ම කියන්න. හරිද? ඔයා මේ වගේ දේවල් කරලා තියෙනවා නම් ඔයා සම්පූර්ණයෙන්ම විරුද්ධ දනහන්සේගේ වචනය ගීතාවලිය 51 බලන්න ඒ වගේම දසපරත බලන්න කැපූ රූපයක්වත් උඩහසේ පහත පොළේව ජලයේ උඩ සමානත්වයක් සාදා නොගනිම ඊට සේවය නොකරව හරිද අපිට බෑ ඒව කරන්න ඔන්න ඔයා විනාශ වෙන්න හේතුව ඔන්න ඔයා අතීතේ ඔයා පාස්ටර්ගේ පුතා වෙන්න පුළුවන් ඔයා පාස්ටර්ට කන්න දුන්නා වෙන්න පුළුවන් පාස කරේ තියන් හිටියා වෙන්න පුළුවන් පාස හොදන බීපු කෙනෙක් වෙන්නත් පුළුවන් ඔයා තේරුණාද ඔයා නිසා වෙන්න පුළුවන් පාස මේ රටට ආවා ඒ ගමට ආවා ඒ නගරයට ආවා මම පාස්ටර්ට අරක කළා මේක කළා තුන් වෙල කන්න වැඩක් නැහැ ස්වාමින් වහන්සේ සීනායි කන්ද අතහැරලා දාපු දෙවියන් වහන්සේ එතුම ගින්නෙන් ප්‍රකාශ වෙලා ඔයාව අතහරින එක කජ්ජද්දහලෝ හරිද දෙවන අහංසර අවශ්‍ය නැහැ ඔයා වගේ කෙනෙක් මේ ගමන දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ලේවලින් කිවිසුම කරලා යේසුස් වහන්සේ අරන් තියෙන්නේ අපි මිලියන අරගෙන තියෙන්නේ දෙවියන් මහ අපි අපිටම අයිතිත් නැහැ අපි අයිති යේසුස් වහන්සේට අපි යේසුස් වහන්සේ කුරුසියේ වද විඳලා ගස පිට දීලා ලේවලින් අපිව ගත්තා හරිද එතකොට අපි වහල්ු ලෙස අර ඉස්රායෙල් සෙනඟ මිස්රේ වහල්ු ලෙස ඉන්නකොට ඒගොල්ලොන්ට ඒගොල්ලෝ අයිති වෙලා තිබුණේ නැහැ හරිද ඒගොල්ලෝ අයිති වෙලා තිබුණේ පාරාවට පාරාව කැමති කැමතිද ඒගොල්ලන්ගේ ජීවිතය කළා අපේ ජීවිතෙත් එහෙම තමයි ඔයාගේ ජීවිතෙත් එහෙම තමයි ඔයයි මමයි අපිටම අපි අයිති වෙලා නෙමෙයි හිටියේ නමුත් යේසුස් වහන්සේ කුරුසියේදී ජීවිතේ දීලා අපිව අය එතුමා වෙතට අරගෙන දැන් අපි අයිති එතුමා සමග එතුමා අපිට ඉස්සරහින් යන්නේ තේරුණාද එතුමා යන්නේ අපිට ඉස්සරහින් උන්වහන්සේ ඒකනේ එන්නේලා කියලා කියන්නේ උන්වහන්සේ යහපත් බැටළු එන්නේලා අපි යේසුස් වහන්සේගේ පිටිපස්සෙන් යන්නේ අපිට ෂෝට් කට් දාලා එහෙ මෙහෙලා තේස් තිබ්බා කියලා එළුවා වගේ පැනලා කන්න බෑ වැටවල් වලින් අර පාරවල් මේ පාරවල් වල ලගින්න බෑ අපි යේසුස් වහන්සේත් එක්ක ගමන් කරන්න ඕනේ අපි යේසුස් වහන්සේගේ අඩිපාරේ අපි යන සෙනඟ අපිට ස්වර්ගික ගමනක් තිබෙනවා තේරුණා අපි මේ පොළොවෙන් ඉවර වෙන්නේ නැහැනේ අපි අපේ කටත් බොතත් සයනය කරත් නිදාගත්තත් මොන දේ කළත් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද එනවනම් යේසුස් වහන්සේ වලාකුළු මතින් අද එනවනම් ඒ ගමනට අපි ලෑස්ති වෙලා ඉන්න සෙනඟ හැම උදෑසනකම මම ස්වාමීන් වහන්සේ දවස පටන් ගන්නෙ ස්වාමීනි ඔබගේ පැමිණීම අද දවසේ නම් ඔබ වහන්සේ මාව සීකල මැනව ඔබගේ පැමිණීම අද නම් ඔබ වහන්සේ මාව සීකල මැනව මගේ වරදට කමා වෙලා මගේ වරදට ඔබ වහන්සේ සමාව දීලා මාව සීකල මැනව කියලා මම පසුතැවිල්ලකින් තමයි මගේ සෙනෙවන්ත දවස පටන් ගන්නෙ ඒ නිසා මම ඔබට කියන්න කැමති ඒ සීනායි කන්ද අතෑරපු දෙවියන් වහන්සේ ඔයාවයි මාවයි අතාරින එක අහන්න දෙයක් නැහැ එනිසා මේ නිවාඩු පහසු කාලේ හරිද කාලය අරගෙන වෙලාව අරගෙන බිරිඳ දරුවෝ ඔක්කොමත් එක්ක පුරුෂයත් එක්ක නැත්නම් වෙන් වෙන්ව තනි තනියම දණින් ඉඳගෙන නිරාහාරයක් දාලා කල්පනා කරලා බලන්න හොඳේ මේක හොඳ අවස්ථාවක් ඒකල පසුතැවිලි වෙලා පශ්චාත්තාප වෙලා ස්වාමින් වහන්සේ මම අහවල් දි ගමන ගියා අහවල් වරදට මම පෙළඹුණා මේ විශේෂයෙන්ම දරුවන් සමහර අය ඉන්නවා යාළුවා ගැප් ගත්තට පස්සේ යාළුවත් එක්ක දරුව නැති කරන්න යාළුවාගේ තනියට ගියා කුසේ ඉන්නද ගප්සා කරන්න ඔයා කවදාවත් ආශිර්වාද ලබන්නේ ඔයාට දරුව විනාශ ගන්නේ මයිතියක් නැහැ තේරුණාද එතකොට මෙන්න මේව එහෙම කල්පනා කරලා බලලා පශ්චාත්තාපෙලා පසුතැවිලි වෙලා හරිද ලැස් වෙන්න දනන්සේ බලවත් ගමනක් මේ ඇන්තිරනීති වල රකොරකට ජිනිමය ආශිර්වාදකින් යුක්තව ඔබ හත්ුණයක්කින් ඇවිලිලා ඔබ බලවත් ගමනක් ආශිර්වාදලත් ගමන ඔබ පටන් ගන්න යනවා ඔබකට ලැස්ස වෙන හරිද ඒක තමයි මගේ දේශනාවේ පළවෙනි කොටස ඒක ඒ දැන් දෙවෙනි කොටසට යමු අපි මේ දේශනාවෙම හරිද
මම පාස්ටර් ලක්ෂ්මන් මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලෙදි දෙවියන් වහන්සේ අපිත් සමග යන්නා වූ මේ ගමන ගැන කාරණා තුනක් ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඒ තමයි එක දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අපිව එක්තරා ක්‍රමයකට කොටු කරලා වෙන් කරලා දෙවියන් වහන්සේ අපිට ආලෝකමත් කරන පණිවිඩය සහ උන්වහන්සේ කියන යන කාරණාව ගැන මට කතා කරන දේ ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ තමයි ලෝකයේ විවිධ ආයතන සංස්ථා බිඳ වැටෙද්දී විවිධ රාජ්‍යයන් බලවතුන් යයි සිතාගෙන හිටිය රාජ්‍යයන් අපේ ඇස්පනා පිට කඩාගෙන වැටෙද්දී ඒවා කෙරෙහි විශ්වාසය තැබුවන් අසරණ වෙද්දී දෙවියන් වහන්සේ අපිට පෙන්වනවා මට පෙන්වනවා මේ කාලයේදී දෙවියන් වහන්සේ ලෝකයට බිහි කරපු ඒ දේව රාජ්‍යයත් දෙවියන් වහන්සේ ලෝකයට බිහි කරපු පවුල් සංස්ථාවත් කියන ආයතන දෙක පමණක් ඉතුරු වෙලා අනිත් හැම දෙයක්ම තිබෙන අවිනිශ්චිත බව දෙවියන් වහන්සේ පෙන්වමින් එකම සැපයුම්කරු සහ එකම බලාපොරොත්තුව සර්ව පරාක්‍රමයන් බව හේතු ගන්වන නිසා පළමුකොට මන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙවෙනිව මන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ පොළවේ අපි මේ කරන ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ සේවයේදී අපිට ඉහළින් තබා තිබෙන නායකත්වයේ සහ ඒ රැකවරණය විශේෂයෙන් CGC සභාව සංවිධානය ඒ ජ්‍යෙෂ්ඨ සභාපාලකතුමා ඒ අපිට ඉහළින් තබමින් අපිට තබා තිබෙන ඒ රැකවරණය මෙවැනි යුගයක අතිශයින් වැදගත් ඒ රැකවරණය ගැන මන්ද වෙන වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මන්ද වෙන වහන්සේට ස්තුතිවන්ත වෙනවා සියලු සැපයීමෙන් උන්වහන්සේ අපිව ගෙන යන නිසා. තුන්වෙනුව මන්ද වෙන වහන්සේට ස්තුතිවන්ත වෙනවා බයිබල් විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට මගේ හැම දරුවෙක්ම හැම ශිෂ්‍යාවක්ම රැක බලා ගන්න සහ බහුතරයක් ඔවුන් ඉතාම හොඳ ආත්මික මට්ටමක් පවත්වාගෙන ඔවුන්ගේ ආඥා ජීවිතයේ බයිබල් අධ්‍යයනයන් වල නිරත වෙමින් මේ කාලයේ යන යාම ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ කාරණා තුන මම මේ දෙවියන් වහන්සේට ස්තුති කරන පිණිස යොමු කර ගන්නවා. බොහොම ස්තුතියි. ජයමාන දෙවියන් වහන්සේට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ මොහොතේ උන්වහන්සේගේ පාදපාමුල සිටින උන්වහන්සේගේ ප්‍රේමයේ අත්විඳින දරුවෙක් ලෙස මගේ ජීවිතේ සාක්ෂියක් ඔබත් සමග බෙදා ගන්න ලැබුණ මේ අවස්ථාව ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මන්ද දෙවියන් වහන්සේ මේ ව්‍යසන කාලයේ තුල මේ ව්‍යසනයෙන් පීඩාවක් මගේ ජීවිතේ ඇති නොවෙන්ට උන්වහන්සේ හත්පස මව රැකවල් කරගෙන රැගෙන යනවා. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඇත්තටම කියනවා නම් මමත් මගේ බිරිඳත් මගේ දරුවනුත් අපි සමාදානයෙන් සතුටෙන් ප්‍රේමයෙන් එකට සිටිමින් මේ ගෙවන කාලේ මගේ ජීවිතේ මං කවමදාක්වත් නොවිඳපු කාලයක්. අපේ අවිවේකයෙන් බොහෝ සෙයින් දුරස්ව හිටපු පවුලක්. නමුත් දෙවියන් වහන්සේගේ පාදපමුල අද දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උන්වහන්සේගේ ප්‍රසන්නම ස්ථානයේ පවුල ලෙස අද උන්වහන්සේගේ පාමුල ඉන්ට උන්වහන්සේ අපිට කරුණාව දීලා තියෙනවා. ඒ උන්වහන්සේගේ සමාදානයේ උන්වහන්සේ බලවත් ලෙස අප තුළ තියලා තියෙනවා. ඒ වගේම මේ කාල සීමාව ගෙවෙන මොහොතේදී ඇඳිරි නීතිය දැන් මාස දෙකකට අධික කාලයක් පවතිනා වූ මොහොතක උන්වහන්සේ කිසි අඩුවක් අපට සිද්ධ නොවන ආයුකරේ සියලු දෙයින් අපව ආශිර්වාද කරලා තියෙනවා. උන්වහන්සේ සියලු දෙයින් අපව රැකවල් කරලා තියෙනවා. මගේ දරුවනුත් අපත් අතරට කිසිදු රෝගයකට එඬ නොදී අපව ආරක්ෂා කරලා තියෙනවා. මේ කාරණය වෙද්දී ඇත්තරම එදා මිසර දේශයෙන් උන්වහන්සේගේ දරුවන්ව ඊශ්‍රායෙල් සෙනග උන්වහන්සේ කාන්තාරයේ රැගෙනෙද්දී ඔවුන්ගේ ඇඳුම් කිලිටුන් නැගුවා ඔවුන් සියලු දෙයින් ඔවුන්ට සැපයෝ කිව්වා. මේක සත්‍යයක් බව උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ කාල සීමාව තුළ. ඒ ප්‍රේමය තුළට උන්වහන්සේ අපිව රැගෙන ඇවිත් තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ අනේක වාරයක් ස්තුති උන්වහන්සේ අපිව දරාගෙන යන නිසා උන්වහන්සේ අනේක වාරයක් ස්තුති උන්වහන්සේ අප තුළ ප්‍රකාශ වෙමින් තිබෙන නිසා ඒ ප්‍රේමය තුළට එන්ට දුන්න කරුණාව නිසා උන්වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ජේසු පීටයි සිරු දෙනාටම ආමෙන්. රූපයක් ගල් පිළිමයක් නොවන ජීවමාන දිව්‍යන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සර්ව බලධාරී සර්ව පරාක්‍රම
දෙවියන් වහන්සේ අද දිනේ පාස්ටර් සාලිතට සුද්ධාත්ම නංසගේ බලමහිමෙන් පෙළඹීමක් ඇතුව මට සාක්ෂිය දරන්න ඔබ වහන්සේගේ කරුණාව ලබා දුන්නාට මා පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දෙවි පියාණනි මා යන CGC දේවස්ථානයේ ප්‍රධාන දේවගැති පාස්ටර් කින්ස්ලි දැනට වසරේ කාමාරකට පමණ පෙරදී අනාගත වාක්‍යයක් කිව්වා මට හොඳට මතකයි. තව වසරේ කාමාරක් පමණ යනකොට අපේ දේවස්ථානවල මේ වගේ එකතු වෙන්න බැරි වෙනවා. එම නිසා ඔයාලා සීල් දෙනවා. ගෙවල් වල පැදුරේ යාඥාව රාත්‍රියේදී රාත්‍රියේදී පටන් ගන්න කොමිනියන් කරන්න කොමිනියන් එක ගන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ගෙදර පළමු කොට දේවස්ථානයේ කොට ගන්නයි කියලා. අද මේ දේව වචනේ ඒ අනාගත වාක්‍ය ඉෂ්ට වෙලා තියෙනවා. ඒ වගේ මාදර දෙවි ත්‍යානනි මමත් පුදුම පිපාසයකින් ඉරිද වෙනකම් බලාගෙන ඉන්නවා. බදාද බ්‍රහස්පතින්ද වෙනකම් බලාගෙන ඉන්නවා. නිර්හාර යාඥාවට සුව මෙහෙට සෙනසුරාද වෙනකම් බලාගෙන ඉන්නවා. ඇවිල ඔබාන්සිට ගෞරවය කරන්න ප්‍රශංසා කරන්න. අද ඒවා නැතත් අපි ගෙවල් වලට වෙලා මේ කොරෝනා බියසනේ නිසා ප්‍යානනි මිනිස්සු ඉතා අසරණ වී සිටිනවා. නමුත් ගෙවල් වල සිට දැන් ඔබාන්සිය සොයන මිනිස්සුන්ට කාලය හොඳටම තියෙනවා. සුද්ධෝ බයිබලයේ කියවන්න ආදර දුවේ පුතේ දේව වචනේ බලන්න. ගෙදර සමාදානයේ සතුට ඇති වෙන්න. දේවදාසියා කීප විදිහට රාත්‍රියේදී අනිවාර්යෙන් පැදුරේ යාඥා මුළු පවුලම එකතු වෙලා කොමිනියන් ගන්න දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දැන් මිල මුදල දේපොළ ධනය වස්තුව යාන වාහන රන් රිදි වලින් වැඩක් නැහැ. ඉතාලි රටේ මිනිස්සු සල්ලි පාරට විසි කරනවා දැක්කම මම රූප වාහිනී. සල්ලි වලින් වැඩක් නැහැ. යුද බලයෙන් වැඩක් නැහැ. ධන බලයෙන් වැඩක් නැහැ. දේශපාලන බලයෙන් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ පමණයි දැන් ඉන්නේ. දෙවියන් වහන්සේ පමණයි අපට සෙවිය හැක්කේ. උන්වහන්සේට පමණයි මේ සියල් දේටම පිළිතුරු තිබෙන්නේ. දේව වචනේ පමණයි. දැන් මිනිස්සු සොදම් ගොමෝරා වගේ කමින් බොමින් සිටියේ කාලයේ දැන් කොරෝනා වසංගතය නිසා මිනිස්සු බිහිතියට පත් වෙලා දැන්වත් ජේසුස් සොයන්න ජේසු ජීවමාන බව දැනගන්න සෑම ආගමික නායකයෙක්ම ජේසුනි ඔබ වහන්සේගේ වචනේ අනුව ජීවත් වෙන්න සැලසුව මෙනු මේ ලෝකේ පාපෙන් සාපෙන් සිටන සියලු මිනිසුන්ට ගැලවීම දෙන්න ආදර දිවි ප්‍යානෙනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ආදර දුවේ පුතේ දැන් ජේසුස් සොයන්න ජේසුට යාඥා කරන්න මෙලව තිබෙන අමිල නිවන මధుර සැපත මට එපා උදේ සවස වැළඳ වඳිමි දෙවිඳේ ඔබේ දෙපා කියලා වංශිට ගෞරවය කරන්න নমස්කාරය කරන්න ඔයාලා සිල් දිනාටම ජේසු පීටයි ආමෙන්. දැන් දෙවෙනි කොටසට යන විට නික්මාම පුතේ තුන්වෙනි පරිච්ඡේදයේ සීනාය කන්ද ගැන මම කතා කරමින් සිටින්නේ. දැන් ඔන්න ඒ මගේ දේශනාවේ දවනාසේ සීනාය කන්දේ පාකලේ ඇයි කියන එක මම කතා කළා. රයිට්. දැන් දෙවෙනි කොටස තමයි මිසරයේ සීනාය කන්දේ පාකලේ මිසරය ශාප කළු මිසරයේ විතර සීනාය කන්ද අයිති වුණා. එදා මිසරයට ආපු ශාප ඔක්කොම සීනාය කන්දට ආවා. දැන් දෙවෙනි එක මම ආයේ නික්මාම තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට යනවා. සීනාය කන්දේ දෙවන් වහන්සේ ගිනි පඳුරක් තුලින් මෝසෙස්ට එළිදරව් වෙනවා. හරිද? මෝසෙස් මිදියන් දේශයේ අවුරුදු 40ක් ඉන්නවා. 40ක් තිස්සේ මේ හෝරේ කඳු වැටියට නැත්තා සීනාය කන්දට තමන් එළු බැටළුවොත් එක්ක ගාටනවා දක්කනවා. හැබැයි මේ නික්මාම තුනේ එක පළවෙනි පදය වෙනකොට මෝසෙස් සුපුරුදු ලෙස පැමිණියා. මෝසෙස් නුපුරුදු දෙයක් දකින්න ඒ තමයි මේ පඳුර ගිනි ඇවිලෙනවා. දැන් ගිනි ඇවිලෙන එක යාට නුපුරු දෙයක් නෙමෙයි, නුහුරු දෙයක් නෙමෙයි. සාමාන්‍ය කඳුවල සීනාය කන්දේ විතරක් නෙමෙයි ඒ කාලේ මේ පායන කාලෙට මේ ලැව් ගිනි හට ගන්නවා. දැන් මෙතන සිද්ධ වුණේ මේ පඳුර ගිනි ගන්න එක මෝසෙස් ප්‍රශ්නයක් නෙමෙයි. මෝසෙස් තුරු ප්‍රශ්නේ තමයි මේ පඳුර අළු වෙලා ගියේ නැහැ. හරිද? ගින්න අඩු වෙන්නෙත් නැහැ, ඉවර වෙන්නෙත් නැහැ. නමුත් පඳුර දාලා යන්නෙත් නැහැ. මෙන්න මේ දසුන මෙන්න මේ ක්‍රියාව මොකද්ද කියලා සෝදිසි කරන්න මෝසෙස් මේ පඳුර වෙතට හැරුණා. මෙන්න මේ පඳුර වෙතට මෝසෙස් හැරෙන විට සෝදිසි කරන්න හැරෙන විට තමයි දෙවියන් වහන්සේ පඳුර මැද්දේ සිට මෝසෙස් 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 කියලා කතා කළේ. මෝසෙස් සෝදිසි කළේ දෙවියන් වහන්සේගේ ගිනිමය ක්‍රියාව. අද සෝදිසි කිරීම තියෙනවා සමාවේ. හැබැයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව නෙමෙයි සෝදිසි කරන්නේ. අද මිනිස්සු සෝදිසි කරන්නේ
අරයාගේ ඕපාදූප අරයාගේ මෙයාගේ ඕන් නැති ක්‍රියා හරිද අර පාස්ගේදී මේ බ්‍රදගේදී අර සිස්සගේදී අද දේශනා කරන සමහර දේශකයන්ගේ දේශනවලක් තියෙන අරයාට මෙයාට බයින් එක අරයාට මෙයාට මඩ ගහන එක අරයාට මෙයාට අපහාස කරන එක තේරුණාද ඒවා ඒවා දැන් බලන්න ඒවා අහන්න ඒ පණිවිඩ අහන්න මොනතරම් මිනිස්සු කැමතිද බලන්න දනංශේ තුල හොඳ දේ කතා කරන ඒවා නෙමෙයි කවුරු හරි දැන් මං වුණත් පාස්ටර් කෙනෙකුට බැන්නා නම් ඒක ලයික් කරන්න ගොඩක් අය අද අරයාගේ මෙයාගේ ඕපාදූප සෝදිසි කරන්න එයාගේ වැටිච්ච එකයි මෙයාගේ නැගිටිච්ච එකයි එයාගේ පවුල කැඩිච්ච එකයි මේ අද සභාවන් වල බලන්න අරයාගේ මෙයාගේ ඕපාදූප ඕන් නැති දේවල් හරිද ඕන් නැති දේවල් සෝදිසි කරන්න දැන් මම මේ YouTube channel එකේ සමහර වෙලාවට සමහර channel බලනවා ඒ channel වල ගොඩක් මේ දේවදාසෝ දේශනා කරන්නේ ඇදහිලිවන්තව ටාගට් කරලා නෙමෙයි ඒගොල්ලෝගේ දේශනාවල තියෙන්නේ දිව්‍ය දේවනහසගේ සේවකන දේවදාසන්ගේ දේශන වලට පහර දීලා එහෙම නැත්නම් හින්ට් ගහලා හරිද මේ එක එක channel තියෙනවා කෙලින්ම නංගම් කියන්නේ නැතුව මේ මේ අපහාසාත්මක නිකන් ඕපාදූප මේ විනිශ්චය කිරීමේ බලය ඔයාටවත් මටවත් දීලා නැහැ ඒ බලය තියෙන්නේ ස්වාමීන් වහන්සේට මම දෙයක් වාට දෙයක් කියන්නම් මගේ මේ YouTube channel අහන අය තරහ වෙන්න එපා මගෙන් අහන්න එපා එක එක දේවදාසෝ ගැන මගෙන් අහන්න එපා දැන් මම එක්කෙනෙක් මට අත්දැකීමක් තියෙනවා හොඳ වැඩක් මං කරපු දේශනාවක් එක කැලක් අහ මොකක්ද ප්‍රශ්මගේ දේශනාවක ඒ ඇදහිලිවන්තයාට ඒකට කැමති වුණේ ඒ ඇදහිලිවන්ත ඒක ඇහුවා මේ දේශකෙන්ගේ හැබැයි ඇහුවේ රෙකෝඩින් දාලා ෆෝන් එකේ දාලා ඒ දේශකයන් ඇහුවා පාසල් කින්ස්ලි මේව දේශනාවක් කරනවා පාසල් මොකද කියන්නේ කියලා. අරයා දන්නේ නැහැ රෙකෝඩ් කරලා කියලා. තේරුණාද? එයා දෙනවා 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 මට මට උන් හිටි නැති වෙන්න මෙයා දෙනවා. හා හොඳයි පාසල් හොඳයි එහෙම කරන්නම් පාස්ට කියලා. අර ඇදහිලිවන්ත මට මොකද කරේ? හින්ට් එකකටද මට දැනගන්නද මන් දන්නේ නැහැ. මට අර රෙකෝඩින් අර වොයිස් රෙකෝඩින් එක මට එව්වා. පාස්ටර් ආණ්ඩගෝ මේ පාස්ටර් වගේ YouTube එකේ දේශනා කරන පාස්ටර් කෙනෙක් තමයි ඔයාගෙන කියන්නේ කියලා. තේරුණාද? ටිකක් අහගෙන යනකොට මම දන්නවා මේ සභාපාලකතුමා. හරිද? මේ සභාපාලකතුමා YouTube එකේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ මල්ලි වාගේ. මෙයා කතා කරන්නේ. හැබැයි මෙයා අර ෆෝන් එකට මෙයා කියන කතා ගත්තාම නොහැදිලි කාරෙක්වත් එහෙම හැසිරෙන්නේ නැහැ. හරිද? ඒ පාස්ටර් මගේ කාර්යාලයට තුන් සැරයක් ඇවිල්ලා වාඩි වුණා. හරිද? වාඩි වුණා. මේ මේ මෑතකත් ඇවිල්ලා වාඩි වෙලා ගියා. මං අද වෙනකන් ඒ පාසලේ ඒක ඇහුවේ නැහැ. අද වෙනකන් ඇහුවේ නැහැ. ඇයි දන්නවද? එකක් මං යාට වඩා වයසින් මුහුකුලා ගිහපු කෙනෙක්. අනිත් එක මං යාට වඩා සේවයේ අත්දැකීම් වලින් ආත්මික පියෙක්. මං ඒක අහන්න ඇහුවේ නැහැ. මං hina වෙලා හිටියා. ඒතර මගේ ශ්‍රේමන්ත සහෝදරයා සහෝදරිය ඒ වගේ වැඩ කරන්න එපා. මම මගෙන් අහන්න එපා එක එක පාසස් ලාගෙන. හරිද? කිසිම ඇදහිලිවන්තෙක් මගෙන් අහන්න එපා මේ පාස්සකේ ගැන්වීම ගැන මොකද කියන්නේ මේ පාස්සකේ ගැන්වීම ගැන මොකද කියන්නේ මේ පාස්සකේ ડોක්ටරින් හරිද මේ පාස්සකේ ડોක්ටරින් හරිද කියලා මගෙන් අහන්න එපා මගෙන් අහන්න මගේ ගැන්වීම ගැන විතරයි හරිද මම කාගේවත් පාස්සස්ලගේ ගැන්වීම හරිද වැරදිද කියන්න මම ඒවට පත් කරලා ඉන්න දෙවනාංශගේ මල්ලිවත් අයියවත් නෙමෙයි මගේ දේශනාවල මම කතා කරන්නේ ඔබට යේසුස් වහන්සේ දෙස බලන්න මිසක් මේ අර පාස්සට විරුද්ධව නැගිටින්න මේ පාස්ස විරුද්ධව නැගිටින්න නෙමෙයි තේරුණාද මම ඔබට දෙයක් කියන්නම් මමම උනත් කවුරු හරි පාස්ස කෙනෙකුට විරුද්ධව වචනයක් හරි කියනවා නම් ඔයා මාත් එක්ක ඉන්න එපා හරිද ඒ පාස්ස හරිද වැරදිද නෙමෙයි දැන් වැරදිම කියුවේ පාස්ට මගේ කටින් ඒ පාස්සට විරුද්ධව විවේචනාත්මක කියවුණොත් මාත් එක්ක ඉන්න එපා ඇයි දන්නවද මං කරන්නේ ලොකු රඟපෑමක් හරිද මට අයිතියක් නැහැනේ දිව්‍යන් මහන්සර බලාගෙන ඉන්න පුරුදු දනස සර්ව බලධාරී දනස සර්ව ව්‍යාප්තයි දනස සර්ව ඥානයි සර්ව උතුම් සර්ව පරාක්‍රමයි ඉතින් මාව ඕනේද දෙවියන් මහන්සට එයාම නිවැරදි කරන්න මගේ දේශනාව ඕනේද මගේ හින්ත ඕනේද මං වක්‍රෝතේ ව්‍යංගර්ථෙන් එයාට පහර දෙන්න ඕනේද නැහනේ එයා දෙවියන් මහන්සික බලාගන්නේ සර් මගෙන් අහන්න දෙපා හරිද ඒ කියන්නේ එයාගේ දේශනාව ඔයා මේ එක එක පාසලක දේශනාව ඔයා අහලා එම මගෙන් අහන්න මගේ පාසලේ ප්‍රින්සිපල් නෙමෙයි අනිත් මගේ පාස්ටර්ගේ මේ විදුහල්පතිවත් ගුරුවරයාවත් නෙමෙයි ඒක මගෙන් අහන්න එපා හරිද මම උත්තර දෙන්නේ නැහැ
මටයි කයි තිනේ අනිත් මාව විනිශ්චයට ලක් කරවන්නත් එපා හරිද අනිත් එක තමයි ඔයා කිසිම ඔයා මේ කේක දෙක එක දේව දාසයන්ගේ YouTube වල තියෙන දේශනා අහන්න යන්න එපා අන්න ඒක මම කියන්නේ හරිද මේ දැන් බොරුවනාගත වත්රුවරු ඉන්නවා එතකොට ඒවා හොයා ගන්න පුළුවන් බයිබලත් එක්ක වචනේ සමග ගලපලා හොයන්න පුළුවන් බොරුවනාගත වත්රුවරු එද කියලා හරිද එතකොට මේ හාස්කම් අනම්මනම් බාධානාංශය තුලත් මේ පුජ්‍යලයා බොරු ඉවැන්ජලිස්ට් වරේද්ද කියලා හොයන්න පුළුවන් දේවචරයට එකඟ නොවන හාස්කම් එයාගේ ජීවිතය එයාගේ පවුලත් එක්ක හැබැයි බොරු ගුරුවරයා හොයන්න බෑ ඒකපතේ බොරු ගුරුවරයා 100% හොඳ තියොලොජියකින් තමයි පටන් ගන්න බොරු ගුරුවරයා හොද්දට රස කරලා දේවනාංශගේ වචනේ දීලා මිනිස්සු දිනාගෙන හරිද මිනිස්සු තමන් වෙතට අවධානය යොමු කරලා තමයි පිස්සුව නටන හරිද ඔය 10 15 10ක් තමන් ටහුණාට පස්සේ තමයි අන්ත ක්‍රිස්තුස් වැඩේ පටන් ගන්න. එතකන් බොරු ගුරුවරයා හොයන්න බෑ. බොරු ගුරුවරයා ඉස්සල පටන් ගන්න අන්ත ක්‍රිස්තුස් හොයන් පටන් ගන්න වචනෙන් තමයි. හරිද? ඒ නිසා බයිබලයේ වැඩිපුර කියන්නේ බොරු ගුරුවරුන්ගේ ප්‍රවේශම් යාලා කියලා. බොරු ගුරුවරයා එන්නේ ඉස්සලම එන්නේ හොඳ විදියට. පස්සේ තමයි දෙන්නේ ගේම් එක. ඉතින් ඔබ එක එක්කෙනාගේ දේශනා අහලා එයා මෙහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා කියලා මගෙන් අහන්න එපා. මම දන්නේ නැහැ. අර පාස මෙහෙම කියනවා මේ පාස මෙහෙම කියනවා කියලා ඔබට කරන් තියෙන එකම එක දෙයයි. ඔබට ඔබට දේශනා කරන පාසලට නායකයෙක් ඉන්නවද? හරිද? එක. දෙවෙනි එක එයාව එයා ගණන් දෙන්නේ කාටද? දැන් මේ ඔය බොරු ගුරුවරු හොඳ තියොලොජි වගේ කතා කරන අයට නායකයෝ නැහැ. හරිද? ඒගොල්ලගේ හොව අපි කියන ඒගොල්ල කියන අපි ගණන් දෙන්නේ කියලා මේ යේසුස් වහන්සේට කියලා. එතකොට මේ යේසුස් වහන්සේගේ පේරිතයන් ගුරුවරුන් අනාගත වත්තුරුන් සභාපාලකයන් මේ මේගොල්ල කවුරුත් ඕනේ නැහැ ඒගොල්ලන්ට. අයගොල්ල පිළිගන්නේ නැහැ සභාව. ඒ කියන්නේ ඒගොල්ල සභාව පිළිගන. ඒගොල්ල හොයන තව තියෙන එක කමයක් තමයි ඇවිල්ලා ඒගොල්ලෝගේ දේශනාවල අවසානයේ ඒගොල්ල දෙවියන් වහන්සේගේ දාස්යන් සහ ඇදහිලිවන්තයව ඝස්සණ ඇති කරනවා. හරිද? මම මේ කාටවත් විරුද්ධව කතා කරනව නෙමෙයි. හරිද? අනිත් එක තමයි මේගොල්ලෝ ඇවිල්ලා දිව්‍යන් වහන්සේගේ වචනය මේගොල්ලෝ නිර්භීතව දිවනාසගේ වචනය මේගොල්ලෝ දිව්‍යන් වහන්සේ වාගේ මේගොල්ලෝ විවේචනාත්මකව ඕනම උත්තමේ ඕනම අතීතේ දේවදාසෙක් දනංශේගේ මිනිස්සෙක් විනිශ්චය කරන්න බය නැතුව විවේචනය කරන්න බය නැතුව මේගොල්ලෝ කතා කරනවා මේගොල්ලෝ මේගොල්ලන්ට වැරදුනොත් මේගොල්ලෝ නිවැරදි කරන්න කෙනෙක් නැහැ. මේගොල්ලෝ කියන අපිව නිවැරදි කරන්න දෙවනපස ඉන්නවා. හරිද? එතකොට දැන් නා ඒ කියන්නේ මේගොල්ලෝගේ ජීවිතේ වරද්ද ගත්තොත් මේගොල්ලෝගේ පෞල් ජීවිතේ වැරදුනොත් මේගොල්ලෝ කවදාවත් මේගොල්ලොන්ව මේ විනයානුකූල කරලා මේගොල්ලොන්ව නිවැරදි කරන්න මේගොල්ලන්ට නායකයෙක් නැහැ. තේරුණාද? මේගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා හොයලා බලන්න. මේගොල්ලෝ මොන මොන ස්වභාව යටතේද මේගොල්ලෝගේ ස්වභාව තියෙන්නේ කොහේද මේගොල්ලෝ මොන තැන්වල සේවය කරලා තියෙනවද මේගොල්ලෝ මෙතෙන්ට එන්න පදනම උනේ කොහොමද අන්න ඒව ඔක්කොම ටිකක් හොයලා බලන්න හරිද බොරු ගුරුවරයා කියන කෙනා හොයන්න බෑ බොරු ගුරුවරයා හොයන්න බෑ බයිබලයේ යූදස් පොත සම්පූර්ණ වෙන් කළ තියෙන බොරු ගුරුවරුන් ගෙන් ප්‍රවේශම් වෙන යාකොබ් පොත කතා කරනවා පේත්‍රස් පොතේ කතා කරනවා බොරු ගුරුවරු ගැන ප්‍රවේශම් වෙන දැන් බොරු අනාගත වත්රුවරයා නම් අල්ලන්න පුළුවන් වචනෙට එකඟ නැත්නම් එයා බොරු අනාගත වත්රුවරේ බොරු ඉවැන්ජලිස්ට් වරයාත් අල්ලන්න පුළුවන් සාතන් පාවිච්චි කරන කොච්චර හාස්කම් වුණත් වැඩක් වෙන්නේ එයා දේවනාංශගේ වචනයත් එක්ක එයාට ජීවිතයක් නැත්නම් මිනිස්සුන්ට වරදින්න පුළුවන් වරදින්න පුළුවන් මම මේ කතා කරන්නේ ඒක වරදින්න මොකද පාපය පිළිබඳ දේව ධර්මයක් තියෙනවා වැටීම පිළිබඳ දේව ධර්මයක් තියෙනවා හැබැයි හැමදාම මේක වෙන්න බෑනේ බුරු ගුරුවරයා කියන කෙනා පටන් ගන්න එයා දේව වචනයෙන් එයාගේ වචනය අල්ලන්න බෑ ඔබ ප්‍රශ්නයක් අහන්නකෝ දේව වචනේ මුල් කාලේ ඒගොල්ලෝගේ තිත්තට දෙනවා ඒගොල්ලෝ හරි වගේ තමයි ඉන්නේ එතකොට වේගෙන් ඒගොල්ලෝ පාරේ මිනිස්සු දුව යනවා මුලා වෙනවා අන්ත ක්‍රිස්තුස් අල්ලන්නම බෑනේ අන්ත ක්‍රිස්තුස් එන්නේ බයිබලෙන් තියොලොජි එකෙන් එන්නේ අන්ත ක්‍රිස්තුස් තේරුණාද කට්ටිය කියන්නේ අන්ත ක්‍රිස්තුස් හාස්කම් වලින් අනාගත වත්රුවරුන් එනවා කියලා නෑ බොරු අනාගත වත්රුගේ ආත්මය කියලා එකක් තියෙනවා ඒක ආත්මයක් තේරුණාද හැබැයි බොරු ගුරුවරයා කියන්නේ අන්ත ක්‍රිස්තුස් බොරු ගුරුවරයා කියන්නේ එතකොට ඔහු ඇවිල්ලා මිනිස්සු මුලා කරනවා
මිනිස්සු දැන් ඒකට උගත් අය ධනවත් අය දුප්පත් අය බලවත් දේව දාස දාසීන් ඇතිහෙලවන්ත මෙයාට අහු වෙනවා එයා බොරු ගුරුවරයෙක් කියලා දැනගන්නේ තාකල් ගියාට පස්සේ සෑහෙන කල් ගියාට පස්සේ එයාගේ බලවත් පෙන්න ඉතරට කට්ටයි එයා ඒ නිසා ඔයා මේ අන්තර්ජාලවල මේ ඔයා හැටවත් දැක්කේ නැතුව ඔයා දන්නේ නැති තේරුණාද ඔයා එක එක තියොලොජි එක එක දේව ධර්ම දෙන අයගේ පිටිපස්සේ යන්න එපා මේ මම මට ඒගොල්ලොත් එක්ක ප්‍රශ්නයක් නැහැ මට කිසි භාෂකෙනෙක් එක්ක ප්‍රශ්නයක් නැහැ මගෙන් අහන්න එපා එච්චරයි මම කියන්නේ මගෙන් අහන්න එපා ඒ පාස්ටර් කොහොමද මට එක එක පාස්ටර්ස්ගේ දේශනා කැලේ කපලා එවන්නත් එපා හරිද පාස්ටර් මොකද මේ ගැන කියන්නේ මම මට කියන්න තියෙන්නේ ඒ ගැන කියන්න මං එයාගේ තාත්තා නෙමෙයි කියලා නැත්තම් මං එයාගේ ගුරුවරයාවත් නෙමෙයි මං නෙමෙයි ආටි ගැන්නේ කියලා ඒ නිසා ඔබ දිව්‍යන් මහන්සි ඉදිරියේ අනිත් එක තමයි මම අවවාදයක් දෙන්නම් හරිද මම අවවාදයක්ද බොහෝ ගුරුවරු ඇත පාවුතුමා කියනවා නුඹලාට පියවුරු ඉන්න පුළුවන් එක්කෙනයි පාවුතුමා ආත්මික පියෙක් ගැන කතා කරනවා පාවුතුමා කියුවේ ගුරුවරුන්ගේ පස්සේ යන නෙමෙයි පාවුතුමා කියන උඹලාට ආත්මික පියෙක් තියාගන්න ආත්මික පියෙක් ඒ නිසා ඔයාට එක ආත්මික පියෙක් තෝරගෙන ඒ ආත්මික පියාගේ දේශනාව විතරක් යන්න හරිනුත් කනවා මෙහෙනුත් කනවා ඒ පාස්සගේ ඒ බ්‍රදගේ මානසිකත්වය තුල එයා මොකක් හරි මනසක් තුල එයා එකතු කරගත්ත ධර්මයක් තුල ඔයාට කතා කරන්න පුළුවන් හරිද එයා දසෙන් කොටස අපි ගන්නෙ නෑ කියලා කියන්න පුළුවන් හරිද අපි මනු වලින් පඳුර එකතු කරන්නේ නැහැ කියන්න පුළුවන් තේරුණාද මේ වගේ දේවල් කියන්න පුළුවන් අර දසෙන් කොටස් දෙන්නේ නැත් දසෙන් කොටස් නොදී ඉන්න මුළු සභාවම කැමතිනේ ඔන්න ඔක්කොම යාගේ පිටිපස්සේ යනවා තේරුණාද මොකද වාසිය වාසිය පිටිපස්සේ තමයි යන්නේ තේරුණා ඒ නිසා ඔයා ආත්මික පියෙක් තෝරගෙන ආත්මික පියාට කීකරු වෙන්න ආත්මික පියාට යටත් වෙන ඔයාගේ පාස්සට කියන්න පාස්ස ඔය මම මගේ ආත්මික පියා ඔයා තමයි ඔයාගේ ඔයා ඒ ආත්මික පියාගේ අනුශාසන අවවාද විතරක් පිළිපදින්න එක එක අයගේ කියන්නේ පිටිපස්සේ යන්න එපා. ඊතර මගේ ස්නේහවන්ත අද මම ඔබට කතා කරන්න ඕනේ මම අද පටන් ගත්තේ මේ ඔය ගැන වැඩි කතා කරන්න නෑ මගෙන් මේ අතීතේ මට මතක් වෙච්ච කතන්දරයක් කිව්වේ මොසස් දෙවියන් මහන්සි ඉදිරියේ දෙවියන් මහන්සිගේ ක්‍රියාව සෝදිසි කරන්න හැරුණා. දෙවියන් මහන්සිගේ ක්‍රියාව සෝදිසි කරනකොට තමයි දෙවියන් මහන්සි මොසස් කැඳෙව්වේ. ඉතින් මොසස් දිහා දෙවියන් මහන්සි බැලුවේ ඒ වෙලාවේ. දෙවියන් මහන්සි මොසස් 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 කියලා කතා කළේ නැහැ. මොසස් පඳුර දිහා බලලා පඳුර සෝදිසි කරන්න පටන් ගත්තා. ඔය පඳුර කී දෙනෙකුට පෙවුනද කියලා කවුද දන්නේ? ගින්නෙන් ඇවිල්ලා තියෙනවා. හැබැයි සෝදිසි කරන්න බැලුවේ මං හිතන්නේ මොසස් විතරක් නෙමෙයිනේ ඔය වනාන්තරයට ආපු එකම නේලා. බොහෝ අයට දෙවනාංශයේ පඳුරෙන් ඉලිදරව් වෙන්නට ඇති සමහර විට. ඒවලට සෝදිසි කළේ මොසස් විතරයි. සෝදිසි කරන්න යන වෙලාවේ දෙවියන් වහන්සේ මොකද්ද කළේ? මොසස් ප්‍රකාශ වුණා. අද දෙවියන් වහන්සේගේ ක්‍රියාව සෝදිසි කරන වෙනුවට අද සභාව කරන්නේ අරයාගේ මෙයාගේ ඕපාදූප අරයට වැරදුණු තැන මෙයාට වැරදුණු තැන අරයාගේ පවුල කැඩිච්ච එක මෙයාගේ පවුල කැඩිච්ච එක සභාවේ එයා මූණේ එල්ලන් හිටපෙක নমස්කාර කණ්ඩායමේ ඉන්න කෙනා හරමයි මට අරවල්ලන්නේ ඇත්තද ඔයලා බලමු මේ වගේ ඕන නැති දේවල් තමයි ඔයා සෝදිසි කරන්නේ චල ඔයා දිව්‍යන් මහන්සේගේ ක්‍රියාව සෝදිසි කරනවා නම් මගේ සෙනෙවන්ත මං වාට කියන්න කැමතියි ඔයා වෙනස්ම පුජ්‍යලෙක් බවට පත් වෙනවා ඔයා ඒ දෙවන වහන්සේ ක්‍රියා සෝදිසි කරන පාස්සස්ලා අතර වෙනම පුජ්‍යලේ බවට කැපි පෙන්නට යනවා දෙවියන් වහන්සේගේ ක්‍රියා සෝදිසි කරන ඒ තනත්ත පවුල තුල යා දෙවන වහන්සේ ඉදිරියේ වෙනම පුජ්‍යලේ බවට කැපි පෙන්න සලස්සනවා දෙවියන් වහන්සේ බලවත් ලෙස අත තබලා උන්වහන්සේගේ කාලයේ එතුමා බෙදා ගන්න එතුමාගේ ක්‍රියා සෝදිසි කරන අයයි එතුමාගේ ක්‍රියා සෝදිසි කරන අයට අරයාගේ මෙයාගේ ක්‍රියා සෝදිසි කරන්න වෙලාවක් නැහැ. හරිද? දැන් මගේ ජීවිතේ ගත්තම මට මේ අරයාගේ මෙයාගේ පල්හැලින් බලන්න වෙලාවක් නැහැ. අහන්න වෙලාවකුත් නැහැ. මම පාන්දර 3ට පටන් ගත්තම මම පාන්දර 5 වෙනකන් දෙවන මාසික අභිමුඛේ. රෑ 12ට මම පටන් ගත්තම 1 වෙනකන් දෙවන හන්සේ කාරණා මම සොයනවා. ඒ නිසා තමයි මගේ සෙනෙවන්ත මොසෙස් පුළුවන් උනේ එක මිනිස්සුන්ට පුළුවන් උනේ මගේ සෙනෙවන්ත ලක්ෂ 6කට පිරිමි ඉන්න ඔක්කොම 20 ලක්ෂයක් වගේ ඉන්න සෙනගක් පොරොන්දු දේශයට අරගෙන යන්න
දෙවියන් වහන්සේට කීකරු වෙන අය අන්නේ වගේ වික්‍රමාන්විත සෙනගට මම පෙන්නන්න යනවා. ඉතින් මේ සෙනග දෙවියන් වහන්සේගේ කාරණා සෝදිස කරපු මේ මිනිසා මහා බල සම්පන්න හාස්කම් කළා. රතු මුහුද දෙබෑ කළා. ඒ වගේම මිසරයෙන් සෙනගේ එළියට ගන්නට බලවත් අනිත් අයට කරන්නට බැරි මහා පුදුම හාස්කම් කළා. හාස්කම් දෙවියන් වහන්සේ කරන විට බලවත් පුදුම ක්‍රියා කරන විට අර කතාවක් තියෙනවා. මගේ සෙනෙහවන්ත දේව දූතයෝ දෙවියන් වහන්සේ දෙනකොට දෙවියන් වහන්සේ දෙනකොට භූතය රවණවා කියලා. තේරුණාද? දෙවියන් වහන්සේ දෙනකොට භූතය රවණවා කියලා. අද දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉඳලා දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන අය දිහා බලලා අභිමුඛයේ නැති අය රවණෝ. තේරුණාද? අභිමුඛයේ නැති අය ඒ තනත්තා දෙවියන් වහන්සේ පාවිච්චි කරනකොට දෙවියන් වහන්සේ බලවත් ගමනක් අරන් යනකොට දෙවියන් වහන්සේ කතා කරන්නේ යාට මිතරක්ද? ඇයි අපිට දෙවියන් වහන්සේ කතා කරන්නේ නැද්ද? අර ගණන් කතා 11 වෙනි පරිච්ඡේදයේ අපිරාම් දාතම් කෝරා මීරියම් එක්කතු වෙලා ඒ අභිෂේකලත් මෝසෙස් විරුද්ධ කෙඳුරුවා වගේ. තේරුණාද? එක එක හැබැයි දැන් ඔබ යම් කෙනෙකුට විරුද්ධව කතා කරනවා නම් යම් කෙනෙකුට විරුද්ධව කොඳුරනවා නම් මම ඔබට දෙයක් කියන්න කැමතියි. කොඳුරන කෙනා කතා කරන කෙනා ඒ කරන කෙනාටත් වඩා එක කරන්න ඕනේ. දැන් මම මට විරුද්ධව කවුරු හරි කතා කරනවා නම් මට වඩා එයා දෙවන ආසෙත් එක්ක බලවත් ගමනක් යනවා මට පේන්න ඕනේ. එතකොට මම එයා කියන දේ අහන්නේ. දැන් මම එහෙම අහනවා. මම අනිවාර්යෙන් හරි ආසයි දෙවන ආසෙ බලවත් ලෙස පාවිච්චි කරන දෙවන ආසෙගේ දාසයන් හම්බුනාම මම හරි ආසයි මේ දේව දාසයන් දෙවන ආසෙ පාවිච්චි කරන ආකාරය ගැන අහන්න. මම තාම අහනවා. හරිද? මම මේ ළඟදී මම මේ පාස්ව සුරේස් රාමචන්ද්‍රන්ට ෆෝන් එකෙන් කතා කරලා මම පාස්ව අගය කළා. එක දෙයකට මම පාස්වට කතා කළකෝ ඔයා පාස්ව සුරේස් මට කරන්න බැරි නිර්භීත වැඩක් කළා. කොහොමද ඈක කළේ කියලා මම යව්වා යාගේ. ඇත්තටම. එතකොට එයා මට කිව්වා පාස්ව කිසි මේමයි මම මේ වගේ බැලුවා මම ඇත්තටම කිව්වා ඔයා වගේ පාස්ව කෙනෙක් මේ කොපිට කොන්ද කියන තියාගෙන මේ කරපු ක්‍රියාවට මම මටවත් නැහැ මේ දේ කියලා මම අගය කළා. තේරුණාද? අපි යාළුවෝ අපි එක සංවිධානයේ ඉන්නේ. අයයි මමයි දෙන්න මේකම සංවිධානයේ ඉන්නේ. හැබැයි මගේ සිනේවත මම හරි ආසයි එහෙම දේවල් දැනගන්න. ඒ වගේ හැබැයි ඉතින් මේ මේ මොකුත් නැති කෙනෙක් මාව විවේචනය කරොත් ඒ දෙවන් වහන්සේ එහෙම ක්‍රියා කරනවා තියා අඳුම තරමේ හිම්බිරිසාවක්වත් එකට ආශා කරගන්න බැරි කෙනෙක් මට කතා කළොත් මට hina යනවනේ ඒක. එම නිසා මම ඔබට දෙන අවවාදය ඉල්ලීම දෙවියන් වහන්සේගේ නාමයෙන් තෙරුණාද යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ අරයාගේ මෙයාගේ දේවල් විවේචනය කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව විශේෂයෙන් සෝදිසි කරලා දෙවියන් වහන්සේත් එක්ක ගමනක් තමා දෙවියන් වහන්සේ ක්‍රියාව සෝදිසි කරලා හරිද දැන් මම ඔබට ආරංචි වෙලා තියනවාද ලෝකේ කොහේ හරි තැනක සභාවේ හරි කොහේ හරි තැනක මම කවුරු හරි පාස්සක් කෙනෙක් එක්ක වචනයක් හරි කියෝ කියාගෙන තියෙනවා කියලා කොහේ හරි සම්ඩුවක් ඇති කරගෙන තියෙනවා කියලා විවේචනය කරලා තියෙනවා කියලා බඩ හිලා තියෙනවා නෑ මම කවදාවත් එහෙම කරන්නේ නෑ දෙවියන් වහන්සේ මම තුලින් උන්වහන්සේ කොච්චර බලවත් දේ උන්වහන්සේ කරනවාද කියලා ඔබයි දන්නේ ඒක ඔබයි දන්නේ ඒක මට කියන්න බෑ හැබැයි මට වඩා දෙනස බලවත් ලෙස පාවිච්චි කරන අය මම මේ ලංකාවෙත් මේ පොළවෙත් දකිනවා මම ඒගොල්ලෝගේ ජීවිත දෙස බලන විට ඒගොල්ල බොහොම නිහතමානි බොහොම අර කතාවක් තියෙනවා පිරුණු කලේ දිය නොසැලී කියලා හරිද පරිණත කෙනා විලාප දීලා පුප්පගෙන දෙවියන් වහන්සේගේ මල්ලි වගේ මොර දෙන්නේ හරිද මම දවසක් මගේ ජීවිතේ මට වැරදුණු අවස්ථාවක පාස නිත්‍යානන්ද මට එන්න කිව්වා ඒ කියන්නේ මගේ හිටපු චාමර හරිද මං ඉතාම බයෙන් ගියා යමට කෑ ගාලා උඩ පැනලා තියෝලොජි කතා කරලා වඩාද කිස්ලි කියලා හයි මං ගියාම ඉතාම නිහතමානී ස්වරෙන් එයා දේවධර්ම පිළිබඳ ආචාර උපාධියක් තියෙනවා ડોක්ටර් කෙනෙක් සිංගප්පූරුවේ දේවධර්ම උපාධිය හැදෑර ගත්තේ ડોක්ටරේට් එක ගත්තේ මටත් ඉන්විටේෂන් කාඩ් එකක් දුන්නා සිංගප්පූරුවේ ඉන්න කියලා මට යන්න බැරි වුණා බොහොම නිහතමානීව ඒක බොහොමනේද කිස්ලි කියලා කතා කරලා පැය 3කට පස්සේ යාගේ ගෙදරට මං ගියේ පැය 3කට පස්සේ මම බලාගෙන ඉඳ දැන් නැතුර මගේ වරද ගැන කතා කරයි කියලා පැය දෙකම ආරකට තුනකට පස්සේ අපි ආශ්‍රය කරමු බ්‍රදර් කිංස්ලි කියලා මට ආශ්‍රය කරලා තෙල්ලාලේප කරලා මට කිව්වා
आवाद दिन आधुनिक हरदर्णत देवदास वरद स्वामी नवतुरा जीवित मम अन्े परणत निहड देवदास अनुशासन अवादित अदत् मम पावती इनिशा तमाय अद मठ मे गमन एन पुलवेल एक्तरा विद्यक मम देवदासट स्तुतिवंतर अन्न परणत आलेपला देवदास अभी आय गरुकट देवदास आशीर्वादी लड़े आक्षाकर मे सेवंत सहोदर सहोदरी इतकोट वबट मम कमति देवनासिक क्रियाव देवनासिक क्रियाव शोधिसकरण आय अन्हेमतमय मनुष्य धनसिक क्रियाव शोधिसकर नति आय हरि विप्लव कावे एगोलो हरिम नुसंसु कावे एगोलोंगे पारे अंडे पा एगोलोंगे अडिपारे अंडे पा तेरुनाद इस्राएल सनक ये देवनासिक कारणावक शोधिसकर मिनिसेक पिटिकास मनुष्य लोके कारण मिनसुगे कारण अरयागे मेयागे ओप रूप अरयागे विवेचने मेयागे पापे जीवित निक्म दहन परिचेदे फलवी पदे विट मिश्रे सीनाय खंडु पामुल मास दुला हरियत इस्कोले कड़े तुल कलावागे मोसेस गिने में अद्य के मुकियना पांडुर एवलुनु दिव्यनाथ से गिंदर अभिमुखे टाई दिव्यन महान से के पामुल टाई सनक दाखगे नावे आ मास दुला के एगुलो गिने में अद्य के गिने में व्यवस्थाव गिने में इलिद्रा हुए गिने में तेजस का एगुलो अद्य के लबागे न तमाई एगुलो आए गमन पटांगाते आत्मिक मेरलती न्याय अद सभा सभाय गिनिमय शोधिसकिरी अद गिनिमय दिव्यांस क्रिया शोधिसकर नति देवदास्यांगे सेनग एकाय स्वभाव हरदमायान्नि दम्मे कंद गणोबड तवदुरत कथा करो कंदे अतवासेम मोसेस तुम्वतावक में कंदट नेक्का में कंदट वेन किसिवेकुट लगिन्न बै मोकद में कंद तिबुनु विदियट दम मे कंद एक पत्ता तिबुने मेन वगे अत दिहा बलन्न मे वगे अत वगे रंगे मोसे मोसे
එතකොට දෙවියන් වහන්සේගේ පඳුර දනසේ කතා කරපු තැන මේ කන්දට නගින්න රහසිගත පාරක් මෝසෙස්ව තිබුණා. මම ඔබට දෙයක් කියන්න කැමතියි. මේ සෙනඟ දැනගෙන හිටියේ නෑ මෝසෙස් මොන පාරෙන් නගිනවද කියලා. මොකද කන්දට ඕන් හිටපු පැත්තෙන් නගින්නත් බෑ. නික්මයාම 32 ඕන් ඒකයි මෝසෙස් මැරුණා කියලා හිතුවේ. ඒගොල්ලෝ හොයාගන්න බැරි වුණා. නමුත් ඔබ මතක තියාගන්න ඕන එක දෙයක් තිබෙනවා. මෝසෙස් මොන පාරෙන් නැගගද දෙවියන් වහන්සේ හම්බ වෙන්න. මොන පාරෙන් මේ පඳුර ගාවට දනසෙ ඉන්න තැනට නැගගද කියලා ඒ කන්දේ. අදත් කිසි කෙනෙකුට දන්නේ නැහැ වගේ තමයි. දෙවියන් වහන්සේගේ දාසයා. දෙවියන් වහන්සේත් එක්ක රහසිගත පාරවල් වල සිට. මම දෙයක් වාට කියන්න කිව්වා. ඔයත් එක කෑවට, ඔයත් එක නෑවට, ඔයත් එක වාඩි වුණාට, ඔයත් එක ඇවිද්දට, ඔයත් එක විහිළුතහළු කරාට, ඔයත් එක ජෝක් කරාට, ඔයත් එක සෙල්ලම් කරාට, ඔයත් එක ගුවන් යානෙ ගියාට, ඔයත් එක වාහනේ ගියාට, ඔයත් එක මම සාමාන්‍ය විදිහට තේ බිව්වට, ඔයාට දන්නේ නෑ මම දෙවියන් මහන්සියත් එක්ක රහසිගත මගේ තියෙන පාරවල්. ඒක දෙවියන් මහන්සියත් එක්ක සම්බන්ධතාවයක් තියෙන දාසයන් විතරයි දන්නේ. ඒ නිසා හැම හැදීලුවන්තම මතක තියාගන්න. දෙවියන් මහන්සියගේ දාසයන්ට දෙවියන් වහන්සේ හම්බ වෙන්න හොර පාරවල් තියෙනවා, රහසිගත පාරවල් තියෙනවා. ඔයාට හිතා ගන්නවත් බෑ දෙවියන් වහන්සේගේ දාසයා මොන වෙලාවෙ හම්බ වෙනවද. මගේ බිරිඳවත් දන්නේ නෑ මම දෙවියන් වහන්සේ මොන මොහොතේ මොන පාරේ හම්බ වෙනවද කියලා. ඒක විශේෂ වූ දෙවියන් වහන්සේත් එක්ක තියා ගන්නවා. අන්න ඒ දෙවියන් වහන්සේත් එක්ක රහසිගත වෙන්වුණු පාරවල් තිබුණු අභිෂේක ලද්දේව දාසයෝ තමයි මිනිස්සු කොඳුරද්දි පර්වතෙන් වතුර ගත්තේ මෝසෙස් ඒ වෙලාවේ තමයි. ඒ වෙලාවේ තමයි දෙවියන් වහන්සේ ඒ රහසිගත පාර පෙන්වුවේ. ඒ මුහුද දෙබෑ කරන්න දෙවියන් වහන්සේ ඒ දේව දාසයන්ව පාවිච්චි කළේ. අද දෙවියන් වහන්සේගේ අභිෂේකලත් මනුෂ්‍යයන් අඳුයේ වගේ දෙවියන් වහන්සේ එවැනි ගමනක් අරගෙන යන දේව දාසෙක් වෙතොත් ඔබට හිතා ගන්න බැරි වැඩ කරන දේව දාසෙක් වෙතොත් ඇද හිල්ලෙන් දෙවියන් වහන්සේ තුල එවැනි ක්‍රියා කරන දේවදාසයෙක් ඔබ දැක්කොත් ඔබ පාස කින්ස්ලිවස් සෝදිසි කළ බලන්න. මගේ පාසස්ස, මගේ ඇදීරවාන්තය, මගේ YouTube channel බලන අය, මගේ ළඟ වටේ ඉන්න අය, මගේ බිරිඳ, මගේ දරු සියල්ලන්ට පොදු ආරාධනාවක්. වාට හිතනවනම් මම වෙනස්ම ගමනක් යනවා. පාස කින්ස්ලි කරන දේවල් අපේ නුවණින් හිතන්නවත් බෑ. කොහෙන්ද ඒ ක්‍රියාව? කොහොමද පාස මේ දේවල් කරන්නේ? දැන් මගේ පාසස්ලට කිසි ආදායමක් නැහැ. සභාව වහලා. හරිද? ඒත් මගේ පාසස්ලට මම කන්න දෙනවා. මගේ පාසස්ලට තුන් වේල පාසස්ලට කන්න දීලා පාසස්ලගේ එළවල් තියලා ගෙවල් කුලේ දීලා බිල්ඩින් රෙන්ට් එක මම දෙනවා. හරිද? මම පළවෙනි මාසේ දැන් ගෙවුවා. මම දැන් දෙවෙනි මාසෙත් තව සතියකින් ගෙවන්න ඕනේ. ඊට අමතරව පාසස්ල 105 දෙනෙක් මගේ උදව් ඉල්ලලා තියෙනවා ලංකාවේ විවිධ නිකායන්වල. ඒතම පාසස් ශාලිතට පාසස් සම්පත්ට බදස් තුන අපි එක පාස්සෙකට රුපියල් 5000ක්වත් අපි උදව් කරමු කියලා මුදලින් මම අද හිල්ලේ මේ 115 දෙනා පාස්සස් 115 දෙනාට CGC ලෝන 1 කිලෝ රුපියල් 5000 ගානේ දෙන්න මගේ සභාවේ පාස්සස්ලා මේ ඇඳිරි නීතිය අවුරුද්දකින්ද මාස 6කින්ද මන් දන්නේ ලංකාවේ පිට ඉන්න මගේ පාස්සස්ලා පවා බලා ගන්න දෙවියන් වහන්සේ තුල පාස සම්පත්වත් දන්නේ පාස සම්පත් කිසත් මේ කතා කළා කොහොමද කරන්න කියලා මොකද දැන්සේ කරුණාව පාස සම්පත් කියලා තේරුණාද දෙවියන් වහන්සේ කොහොම මේ එලෝ රොටි දෙකයි හරිද වඩයක් කන්න වත්කමක් තියෙන්නේ නැතුව ඐඩෙන්ටිටි විකූල රොටියක් කාපු මට අද සංවිධානයක මෙච්චර පාස සංඛ්‍යාවක් බලා ගන්න දෙවියන් වහන්සේ මට හැකියාව දුන්නා කියලා කියන්නේ මමම දන්නේ නැහැ ඒවා දෙවියන් වහන්සේගේ රහසිගත මාර්ගවලදී උන්වහන්සේ හම්බෙලා උන්වහන්සේත් එක්ක මම ලබා ගත්ත රහස් පුළුවන් කරලා බලන්න ඔබත් කරලා බලන්න කුකුල්ලු 100කට කන්න දෙන්න පුළුවන්ද කියලා හිතන්නද ඔයා මම මේ නිකන් කතා කරන්නේ තේරුණාද 100 දෙනෙක් ගෙදර තියාගෙන කන්න දෙන්න පුළුවන්ද කියලා බලන්න වාට දවස් 10ක් වගේ තත්ති දනන්සේ රහසිගත මාර්ග තියෙන අතමග උන්වහන්සේ ගනුදෙනු කරනවා ඔබට දෙවියන් වහන්සේ අතර ඒ රහසිගත මාර්ගයක් හදාගන්න අද කඳු තියෙනවා තේරෙනවද අද ලංකාවේ තියෙනවා වැඩිහිටි කඳ තියෙනවා සමනල කඳ තියෙනවා සිරිපාදේ කඳ තියෙනවා දිමුලාගල කඳ තියෙනවා ඇත්ගල් පුර කුරුණෑගල කඳ තියෙනවා මම මේ කඳු හැම එකකටම ගිහිල්ලා තියෙනවා මේ හැම කඳකටම රජයෙන්
පාරවල් දාලා තියෙනවා වැටවල් හයි කරලා තියෙනවා මේ කඳු නගීටි මහන්සි වුණොත් කඳ මැද පොඩි කඩවල් තියෙනවා බෙලි මල් ටිකක් රණවරා ටිකක් බීලා මහන්සි අරගෙන යන්න ඒ පාරවල් වල ජීවිත ආරක්ෂක සේවකයෝ සිටිනවා වැටුණොත් පයලි සුනොත් අල්ල ගන්න හරිද ඒ පාරවල් හොදලා හදලා තියෙනවා ලගින්ද බහින්න ඒවා මිනිස්සු හදපු පාරවල් හැබැයි දෙවියන් වහන්සේගේ කන්දට නගින්න දෙවියන් වහන්සේ ක්‍රියා කරන තැනට රජයට පාරවල් හදන්න බෑ පාසලට පාර හදන්න බෑ සංවිධානයකට පාර හදන්න බෑ ඒ පාර හදන්නට පුළුවන් මගේ සෙලවන්ත සහෝදරයා සහෝදරියන් ඔබට පමණයි දෙවියන් වහන්සේත් එක්ක එම පාර හදාගත හැකි ඒ රහසිගත පාර ඔබයි දෙවියන් වහන්සේ විතරයි ඒකයි මෝසෙස් ඒ රහසිගත පාරවල් වලින් නැගලා දෙවියන් වහන්සේගෙන් මුළු ලෝකෙටම බලපාන පරිදි ව්‍යවස්ථාව අරගෙන ආවේ උන්වහන්සේගේ ගින්න ඇවිලුණා සහෝදරයා සහෝදරිය ඒ කන්ද පාමුණ නමුත් අද ඔබට ඒ රහසිගත මාර්ග නැති නිසා අද ඔබ එක එක මිනිස්සුන්ගේ හඬවල් ඔබ අරයාගේ දේශනා මෙයාගේ දේශනා අරයාගේ මග පෙන්වීම මෙයාගේ මග පෙන්වීම ගන්න වෙලා තියෙන්නේ මගේ සෙනෙහවන්ත ඔබ දෙවියන් වහන්සේගේ පාද පාමුල ඒ රහසිගත මාර්ගය සොයා ගන්න ස්වාමීන් වහන්සේගේ අභිමුඛය සෝදිසි කරන්න ඔබ උන්වහන්සේගේ කාරණා එක කාලය ගත කරන්න එක ලැහැකින් එක දවසකින් දෙකකින් ඔබට ස්වාමීන් වහන්සේත් සමග ගමනක් ගෙන්නට බෑ එක හොඳට මතක තියාගන්න ඔබ නිරායුධව ආත්මික සේවාවන් වල නියැලෙන්නත් එපා කියලා මම ඔබට කියන්න කැමතියි අරයටත් පුළුවන් නම් මට බැරියයි කියලා නියැලෙන්න එපා ආත්මික සේවාවන් නියැලෙන විට ස්වාමීන් වහන්සේ කන්ද පාමුල උන්වහන්සේ හම්බෙලා ඒ ආත්මික යුද්ධ ආයුධ පැලඳ ගන්න ඔබ සතුරාට පහර දෙනවා සමගම සතුරා ඔබට පහර දෙන දවස ආවම ඔබ නොකවුට් ඒ ඔබ නිරායුධයි රහසිගත මාර්ගයක් නැතුව සරකට මග පෙන්වන්න යන්න එපා මෝසෙස් රහසිගත මාර්ගයක් තිබුණා සෝදිසි කිරීමක් තිබුණා එනිසා වහල් කමෙන් සෙනග ගලව ගන්නකොට මොසෙස් දැනගන් හිටියා සෙනග ගේන්න ඕනේ කොතෙන්ටද කියලා ඔබ ස්වාමින් වහන්සේගේ හඬ නාසා ඔබ වැඩ කරන්න යන්න එපා එම වුණොත් ඔබට වෙන්නේ ඔබගේ ප්‍රථම ස්වභාවයට වඩා අන්තිම ස්වභාවය නපුරු වෙනවා ඒකයි අද දේව සේවකයන් ලංකාවේ සේවේ පටන් ගත්ත දේව දාස දාසීන් අද දෙවනාසිගේ රාජ්‍යයට සමහර අය විරුද්ධ වෙලා තියෙනවා සමහර ඇදහිලිවන්තයන් අද ඒකයි දනංශික රාජ්‍යයට හතුරු වෙලා තිබෙන්නේ මම දැකපු බලවත් දේශකයෝ සෙනගට උඩ පැනපැන දේශනා කරපු අය අද දෙවනංශික රාජ්‍යයට හතුරුන් වෙලා සීඩි ගහලා දනංශික විරුද්ධ වැඩ කරන ඒ කියන්නේ දනංශික විරුද්ධව දේශනා පවත්වන අය බවට පත් වෙලා තියෙනවා ඇයි ඒගොල්ලෝ කියනවා අපි දනංශික සේවය කළ අපට ඇති දෙයක් උන්නේ නැහැ අපි හිටියට වඩා නැති වුණා හිටියට වඩා නැති වුණා නැතුණයි දන්නවද වන් නිරායුධ යුද්ධයකට ගියා අපේ සතුරා මේ ලෝකේ ඉන්න දෙවෙනි බලවන්තයා ඒක හොඳට මතක තියාගන්න දනංශේ ඇරෙනකොට උට බලය තිබෙනවා ඔබ ආත්මික සේවයක නියැලෙනවා නම් ඔබ සේවයක සභා ස්වාමින් වහන්සේගේ රාජ්‍ය වැඩේක නියැලෙනවා නම් ඒක මාංශයෙන් නියැලෙන්නේ හිතන්නවත් එපා අභිමුඛයක් නැතුව නිරාහාරයක් නැතුව රහසිගත සම්බන්ධතාවයක් නැතුව දේවහන ඇහෙන් නැතුව ඔබ වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා ආත්මික පියෙක් අවශ්‍ය ඔබට ඒකයි ආත්මික පියෙක් ඇසුරු කරන්න ඒ ආත්මික පියා දනංශෙත් එක්ක ගණංක ගණදුරු කරන විදිය බලා ගන්න ඒක යොසුවා මෝසෙස් දෙවියන් වහන්සේත් එක්ක ගණදුරු කරන විදිය බලන් හිටියා යොසුවා දෙවියන් වහන්සේගේ දාසයා කූඩාරමට යද්දී යොසුවාට කූඩාරම ඇතුළට යන්න අවසර තිබුණේ නැහැ මණ්ඩපේට ඒත් එයා මණ්ඩපේ දොරටුව ළඟ මෝසෙස් එන කංගිටියා මෝසෙස් ගියාම මණ්ඩපයෙන් එළියට ඒත් යොසුවා
मंडपे दुरट वाला हिटिया के लिए एचट पेरेत कमिंग देन हसी अभिमुखीट आसा वे अन्े पेरेत कमिंग अभिमुखीट आसा हिट मुखे ना तमाय दिव्यान महसी मोसेस पासे सीनाय मे खाना देश पाविच करे उब यसु आवागे अभिमुखीट पेरेत के लिए आत्मिक पिया अधिपारे पिया समग देन हसी स्वयं के लिए मगे आत्म दिव्यान महसी में पानी विडियो बट देने के लिए कथा खला मंगू बट अवसान वसें अवाद तुनक पेन्नला उबट पानीवीडी अवसान करा न्यानो अवाद तुनक नत्तां मग पेन्नी तुनक दीला मैं सीना खांदे तुम वतावत दिव्यान महंसे गिनने के लिए दरा होना पलविनी वतावत तमाय निक में आम तुने दी दिव्यान महंसे गिनने के लिए दरा होना ये तमाय दिव्यान महंसे पंदुर मध्य वाहल कमें से नगर एलियट गान ගින්නෙන් එළදරා වුණා කඳු මුදුනේ ඊළඟක නික්මයාම 19 16 සිට දෙවියන් වහන්සේ දේව ජනතාවට විවස්ථාව උන්වහන්සේගේ ආඥා තේරුම් කරලා දෙන්න නික්මයාම 20 එනකොට දෙවියන්සේ කන්දෙන් පල්ලෙහාට ගින්නක් සමග දුමාරයක් සමග උන්වහන්සේ බැස්සා ඒ ගිනි දෙකම හොඳයි ඒ ගිනි දෙකම ඒගොල්ලෝ ආශිර්වාදයක් ඒ තුන්වෙනි ගින්න ඒගොල්ලෝ ආශිර්වාදයක් වුණා තුන්වෙනි ගින්න ගණන් කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ ඒ තමයි ඊශ්‍රායෙල් සෙනග දෙවියන් මහන්සියගේ අභිෂේකලා දේව 16ට විරුද්ධව කොඳුරුපු වෙලාවේ ගණන් කතාවේ 11 වෙනි පරිච්ඡේදයේ ඒ ගින්න දෙවියන් මහන්සියගේ ඇවිල්ුණා ඒ ඇවිල්ුණු වෙලාවේ ලක්ෂ 2කට වඩා සෙනග ඒ ගින්නේදී ඇවිලිලා පිලිස්සලා ගියා සෙනග අපිට මෙතන හිටියෝ ගිනි ගන්නේ කියලා විරාම දාතම් කෝරා දෙවියන් මහන්සියට විරුද්ධව කොඳුරාද්දි එක තැනම 300ක් නායකට විරුද්ධව කොඳුරන වෙලාව අභිෂේකලා 16ට විරුද්ධව කොඳුරන වෙලාවේ 300ක් පොළොව පලාගෙන ඇදගෙන ගියා කියලා කියනවා නරකාදියට දෙවියන් වහන්සේගේ දූතයන් ඇවිල්ලා ඉතිරි සෙනග උන්වහන්සේට විරුද්ධව කූඩාරවල කොඳුරපු අය පසුපෙලි කොඳුරපු අය ඒගොල්ලෝ විනාශ වෙලා ගියා අපි බයිබලේ දකිනවා සෙනගට පිටිපස්සෙන් ගින්න ඇවිලුණා කියලා කියනවා අද දෙවියන් මහන්සියගේ ගින්න දෙවියන් මහන්සියගේ දාසයන්ට දෙවියන් මහන්සියගේ රාජ්‍යයට විරුද්ධව කතා කරන අයට ඇවිලෙනවා පිටිපස්ස වෙන නිසා අපි දන්නේ නැහැ මම දැකලා තියෙනවා මේ අවුරුදු 25 දී දෙවියන් මහන්සියගේ රාජ්‍යයට දෙවියන් මහන්සියගේ දාසයන්ට විරුද්ධව කොඳුරුපු අය විනාශ වෙච්ච ආකාරය ගැන හැබැයි ඒවා අපිට පේන්නේ නැහැ. ඇයි දන්නවද? ඒවා කඳුරු වල වල මායින් වල වෙන්නේ. පිටිපස්ස වෙන්නේ. මොකද අපි ගමන යන නිසා අපිට අපේ සතුරාට වෙන විපත්ති අපිට දකින්න බලන්න ඇස්වලට පේන්නේ නැහැ. ඔබ දන්නවද? ඔබ දන්නේ නැති වුණාට දෙවනාසිගේ 16ට විරුද්ධව කොඳුරුපු එක්කෙනෙක්වත් අද වෙනකොට මේ ලෝකේ ජය අරගෙන නැහැ. දෙවනාසිගේ 16 හරිද වැරදිද? ඒක දෙවනාසෙ විනිශ්චය කරයි. එවට විරුද්ධව කතා කරපු දනංශ අභිෂේකලා දාසයන් විනිශ්චය කරපු අය ඇයි එයා විතර දින්නේ අපිට බැරිද ඒ අරයට බැරිද අබිරාම් දාතම් කෝරා ගණන් කතාවේ කෙලිම කිව්වේ දනංශ කතා කරන්නේ මෝසෙස් ලවා පමණක් කියලා මෝසෙස් විවේචනය කළා දෙවනංශේ ගින්න ඇවිලුණා ගින්න අද ඔබටයි මටයි විරුද්ධව ඇවිලෙන්නට ඉද නොති ඔබ ස්වාමින් වහන්සේ සමග ඔබ ඔබේ ගමන යන්න ඔබ ස්වාමින් වහන්සේගේ පාද පාමුල ඔබ ස්වාමින් වහන්සේව අල්ලා ගන්න එතුමත් එක්ක රහසිගත මාර්ගයක් ඔබ හදා ගන්න දනංශගේ දාසයන් විරුද්ධව කතා කරන එක නතර කරන්න දෙවනංශගේ රාජ්‍ය අභිෂේකලා දාසයෝ විනිශ්චය කරන එක නතර මට ඔබට කියන්නට තියෙනවා එක්තරා සහෝදරෙක් හිටියා එයා තාම ජීවතුන් අතර ඉන්නවා එයා ඉස්සර දෙවන් වහන්සේගේ දාසයන්ට කන්න දීලා දෙවන් වහන්සේගේ දාසයන්ට බනිනවා කන්න දීලා බනිනවා ප්‍රේතයෝ කාලා නැ අපේ වගේ තනින් කා තමයි කාලා තිනෝ බයි දෙව දාසයන්ට බනිනවා මාත් එකක් දැරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි හරියට අර පාස්ස්ලා ගැන කියනවා මේ පාස්ස් වලට කවදාවත් පාස්ටර් කියලා කතා කරන්නේත් නැ නම් වලින් කතා කරන්නේ අද ඔහුට වෙලා තියෙන විනිශ්චය ඔහු මගෙන් ඉල්ලීමක් කරනවා පාසමාව මැරෙන්න ආශා කරන්න කියලා. දනංශ පුතුම
දෙවනාංශය ඔහුව ගන්නේ නැතුව උන්වහන්සේ ගින්න ඔහු වෙත දෙවලා ඔහු මිහි පිට අපායක ජීවත් වෙන්නේ ආද අද දැන් සභාවකටවත් යන්න පුළුවන් කමක් නැහැ ඔහුට ඒ ඔක්කොම ඔහුට පසුතැවිල්ලවත් කතා කරන්න කෙනෙක් නැහැ දැන් මට එක්කෙනෙක්ව ඔහුට කියලා පසුතැවිල්ල කතා කරන්න කියලා මටවත් ඔහුට පසුතැවිල්ල කතා කරන්න මටත් බැරි තරම් අත්ත වශයෙන්ම ඔහු ඔහු ඔහුව මිනිස්සුන්ට තරම් දෙවියන් වහන්සේගේ දාසයන් තත් ඔහු එපා වෙලා මම ආශා කරන ඔගෙන ගොඩක් දැනවසට පුදු මිනිස්සු මම දැකලා තියෙනවා දැනවසගේ දාසයන්ව විනිශ්චය කරපු ඒ අයට විරුද්ධ වැඩ කරපු පවුල් වල දරුව විනාශ වෙලා දුවලා විනාශ වෙලා පුතු විනාශ වෙලා හස්බන්ඩ්ලා විනාශ වෙලා ඒවා අපි දන්නේ නැහැ ඒ ගෙවල් වල ඒකෝ ඒ දෙවනාසගේ දාසයන්ට විරුද්ධව කතා කරපු අයට සමහර අයට ලංකාවට ඒ ගන්න බෑ සමහර අය හම්බ කරලා උපයගත්ත දේ මොනවාද ලුණු කෑවා වගේ සමහර අයට ගෙවල් වල හැමදාම ලතෝනි විලාප දෙනන්සේ පුදුම උදාසක් ඔබයි මමයි දන්නේ නැහැ ඒවා ඒවා ඔක්කොම වෙන්නේ කඳුර මායිමේ අපි ඉස්සරහ බලාගෙන ගමන් කරන්නේ අපිට ඔය බලන්න වෙලාවක් නැහැ ඒ නිසා කරුණා කළ මම ඔයාට කියන්නේ අවුරුදු 25ක් දෙවනාසේ සේවකල දාසෙක් විදියට දෙනන්සේ දාසයන්ව ඇඟිලි දික් කරන්න එපා දෙනන්සේ දාසයන් විවේචනය කරන අතර ඉන්නත් එපා ඒක න ප්‍රවේශම වෙන්න එතකොට අද දවසේ එච්චර කන්දක් එච්චර දෙවන් වහන්සේගේ මහිමාන්විත කන්දක් අතෑරපු දෙවිඳුන්ට ඔබ අතාරික අතාරිනේක වැඩක් නෙමෙයි මගේ සෙනෙවත සහෝදරයා මගේ පරිවිඩය අවසන් කරන්න ඇවිල්ලා තියෙනවා මගේ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය ඔබ කාලයක් මහිමෙන් බැබලි බැබලි හිටියා වෙන්න පුළුවන් ඔබ කාලයක් තේජසින් පූර්ණ මනුස්සයෙක් වෙන්න පුළුවන් හැමදේම සාර්ථකව හිටිය කෙනෙක් වෙන්න පුළුවන් ඔබේ ජීවිතේ ඔබ සීනායි කන්ද වගේ ගෞරවනීය ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්න පුළුවන් ඒත් අද ඔබ අති අසාර්ථක පරාජිත සතුරගේ අතට අහුවෙච්ච කෙනෙක් වෙලා වන්දි ගෝනා වෙන්න පුළුවන් සෝදිසි කරා ඔබේ ජීවිතේ සෝදිසි කරා ඔබ අනිවාර්යෙන්ම දෙවනසේ පාකරපු මාර්ග ඔස්සේ ගමන් කරා දෙවනසේ පාකරපු ලෝකය අපිටම ගියා දෙවනසේ ශාප කළ තැන ඔබ සිටියා ඔබේ මුදල් අපවිත්‍ර වුණා ඔබේ ශරීරය අපවිත්‍ර වුණා ඔබේ පාද අපවිත්‍ර වුණා ඔබේ නිවස දෙවනසේ දීපු නිවසේ සාලේ මැද ඔබ බිව්වා දෙවනසේ දීපු නිවසේ සාලේ මැද ඔබ බිව්වා අද ඔබේ සාලේ සමාදානේ නද සාලේ රජකනේ යක්ෂ ඔබේ ගෙදර නිදන යහනේ දනසේ දුන්නු යහන අපවිත්‍රයි. ඔබට ලැබුණු මුදල් ඔබ වැරදි දේවල් වලට පාවිච්චි කළා. ඔබේ දුවට වැරදි සම්බන්ධතාවයන්, ඔබේ පුතාට වැරදි සම්බන්ධතාවයන් ඇති කරදී ඔබ ඒව බලාගෙන හිටියා. අද ඔබගේ පවුලස් විනාශ වෙලා, ඔබේ ව්‍යාපාර වැහුණේයි, ඔබ ලොස්තුනේ, ඔබ ඔබට වුණියම් කරපු නිසාම නෙමෙයි, ඒවත් එලා ඇති. ඔබ දිව්‍යන් වහන්සේ එපා කරපු ලෝකේ අයත් එක්ක ඔබ මිත්‍ර වුණා. ඒ මත ඔබට දෙවන වහන්සේත් එක්ක රහසිගත මාර්ග නැහැ. ඔබට සෝදිසි කිරීමක් නැහැ දෙවියන් වහන්සේගේ ක්‍රියා ගැන. ඔයා අනයගේ මෙයාගේ ඕපාදූප සෝදිසි කරන. වර්ධනසිත් එක්ක අභිමුඛයක් නැහැ. ඔයා දෙවියන් වහන්සේත් එක්ක වාට වෙන් වෙන පාරක් නැහැ. ඔයා රහසිගත මාර්ගයක් දනසිත් එක්ක තෝරගෙන නැහැ. පරිස්සම් වෙන්න. පසුතැවිලි වෙන්න. පශ්චාත්තාප වෙන්න. දනන්සේ මේ උදෑසන මට ඔබට එක දෙයක් කියනවා මේ සබත් දවසේ ඔබ හැරිලා එන කල ප්‍රේමණීය තාත්ත බලාගෙන ඉන්නවා මේ ඇඳිරණ ඉවර කරලා මේ කොරන්ටයින් මේ පීරියඩ් එක ඉවර කරලා ඔයාට ආයෙත් එළියට පහළට බහින්න යනකොට ඔයා බැබලිලා ස්වාමීන් වහන්සේගේ මහිමෙන් අලුත් දරුවෙක් ලෙස යන්න ඔයා මේ කාලේ නිවාඩු අරගෙන නිරාහාරෙන් හඬා වැළපෙන දනන්සේගේ පාද මතක් කරන්න වගේ වැරදි විදියට පාවිච්චි කරන රුපියල් මතක් කරන්න මතක් කළ දෙවන් වහන්සේට මොරගසන්න ස්වාමීන් වහන්සේ ඔබට තබා ආශිර්වාද කරන්න කියලා මම යාච්ඤා කරනවා වගේ සේවන්ත පසුතැවිලි ආත්මයක් ඔබට එන්න මම යාච්ඤා කරනවා සුදර්මන මහන්සේ ඔබට මතක් කරලා දෙන්න කියලා මම යාච්ඤා කරනවා දවසේ ස්වාමීන් වහන්සේ ඉදිරියව වෙන්න කියලා මම යාච්ඤා කරනවා දවසේ ඔබ උදෙසා ස්වාමීන් මම මේ උදෑසන මේ
පණිවිඩය අසු සියල්ලන් ගැන ආශා කරනවා ඔබ හන්සේ දුකට පත් කරන ඔබ ශාප කරන ලොවෙන් මිදෙන්නට මේ සරිගට ආශිර්වාද කළ වෙනවා ඔබගේ බලවත් හස්තය තබුව වෙනවා ඔබට වැරදුණු තන මතක් කර දුන වෙනවා ඔබගේ කන්දට නගින මාවත පාරග පාරවල් ඔබට මතක් කර දුන වෙනවා ඔබ උන්ට අතතම ආශිර්වාද කළ වෙනවා පසුතැවිලි ආත්මය शुद्धात्मानी येसुस के नामे में लोकी वाटा सिटिन दरुवान मत ओब के नामे देव बाय के नामे ओब हंसे वलाकुल मतिन गिनी तबगिन इस्राएल सनगट मग पेन्नु आसे मे आयो ओब हंसे के स्वर्गिक तेजसी गमनट ओब हंसे रगने अन पिनिस ओब हंसे उम पसु तेविले आत्म्या गिनविन क्रिस्तुस वांसे के लेवलिन ओन सौदा पवित्र कर අලුත් ජීවිතයක් ඔබට දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා මම මුළු ආත්මයෙන්ම ඔබට ආශිර්වාද කොට සුදාත්මනින් උමත බැසෙන්න කියලා ආරියම් කරනවා වඩින්න සුදාත්මනි මේ පරිවිඩය අසුපු සියල්ලන් මත වැගිරෙන්න සුදාත්මනි මේ සියල්ලන් මත ඔබ හන්සේ ඔබට ප්‍රකාශ වෙන්න කියලා මම ආශා කරනවා යේසුස් වහන්සේගේ උතුම් බලවත් නාමයෙන් ආමෙන් ස්වාමීන් වහන්සේ ඔබට අතත ආශිර්වාද කරන සියක්වා දසෙන් කුටස් පඳුරු मासे अवसान इरु दिनाई में उबे दसें कुटास पनुरू देवराज्यर पूजा करान्न विशेषयेन उबगे दसें कुटास पनुरू मे दिनवल श्रीलंका सभावट एवीम इतामात्म आशीर्वादयक सभावट मोकद लंकावे सभाव किसिम आकारकिन रस वेन विधियक नै नमुत पास्टर्स्लागे चर्चस अरन दीपु बिल्डिंग अपि ए विधियट गेवन्न ओने पास्टर्स्लागे गेवल अपि गेवन्न ओने पास्टर्स लागे एलमेंट्स पड़ी नाड़ी के वालों ने इगुलों के दारुवां के आवश्यकता व्यान अभी बालान ने टोने इनिसा उपके दशम कुटास पांडुरु दयानाथ से टर नोपमाव पूजा कराने दयानाथ सुबह टर आशे कबल राशिर्वाद कराए ये वाके मामा उपके इल्ला सिरिनो मंगारा पास्टर्स लाट उदाव कराना केला कताखर पे के पास्टर्स लाइक सी पहलवा के किसी विश्वा අපිට ආරාධනා කරලා තියෙනවා පාස්ස අපිට දව කරන්න කියලා ඒ විවිධ නිකායන් වලින් එතකොට ඒක පාස්සකට රුපියල් 5000ක් වගේ මුදලක් අපි දෙන්න බලාපොරොත්තු වෙන ගුණ ගිරුමට ඒ නිසා ඔබට පුළුවන් නම් පාස්ට එක පාස්ස කෙනෙකුට දෙන්නෙකුට තුන්දෙනෙකුට ස්පොන්සර් කරන්න ඒ උදව්වත් අපිට කරන්න දෙවන අස ඔබට ආශිර්වාද කරයි 01 80 34 41 31 9 बिंदु तुनाई एक WAD किंसली सेलान बैंक कुरुनेगल बिंदु आई एकाई असुवाई 37 41 31 नमे आई बिंदु तुनाई एक WAD किंसली सेलान बैंक कुरुनेगल किने गिनु मट दाला अपेट मैसेज जाक एवान्न दैन आंसु बट अतदबा आशिर्वाद करन सेक्वा में सत्यम सामिन वहन से गें समाधाने पिरी सत्या क्वेन्ना एवा गेम बृहस्पति निराहार में तिबेनवा සෑම උදෑසනකම දවසේ සිටවිල මගින් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා ඔබ සැමට යේසු ක්‍රිස්තුයි දනන්සබ ආශිර්වාද කරන සේක්වා ආමෙන්